මේ අවස්ථාව විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව මේ විදිහට අපි සිද්ධ කරන්නට ප්‍රධානතම අරමුණක් වශයෙන් තබාගෙන කටයුතු කරන්නට යෙදුනේ මේක වසර 3කට පෙර අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම උදවිතේ චන්දානන්ද නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝ රත්නයට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන්නටත් ඒ වගේම ලංකාවේ දැනට තිබෙන මේ අඳුරු භාවයෙන් මිදලා යහපත් දේශයක් අපට උදා වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වුනේ. අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේව පිළිගැනීම තිබෙන්නේ මේ ප්‍රධාන දායකත්වයේ දරන අපේ තිස්ස දිසානායක මහත්මයාගේ මහත්මිය ඇතුළු ඒ සෑම දෙනා වෙනුවෙන් එවැගේම දායක සභාව එවැගේම විහාරස්ථ සංගමිතා උපාසිකා සමිතිය එවැගේම දහම් පාසල ඇතුළු වැඩිහිටි ප්‍රවර්ධන සමිතිය ඇතුළු මේ සෑම සියලු දෙනා වෙනුවෙන්ම උන්වහන්සේව අපි මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් යුතුව ගෞරවාන්විතව උන්වහන්සේව පිළිඅර ගනු ලබනවා. ආරාධනා කරන විටයි ඔබ වෙත දීර්ඝායස සේවා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වේවා මව්දෙමාපියන්ටත් මේ පින් අයිති වේවා. ගොඩාක් පින් ඈ. එසේනම් අප සෝදානම් මේ උතුම් වූ ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්න. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වක දෙපා නැමද ආරාධනා කර සිටනවා පරම පූජනීය පින්වත් නවකයන්ට අවසරයි මහරහතුන් වැඩිමග ඔස්සේ මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව මුළු මහත් සදහැවතුන්ගේ හදවත් වෙත යාකරනු ලැබූ පරම පූජනීය පින්වත් නවකයන්ට අවසරයි රාජගිරියේ අරිඥාන අපේ ගෞරවනීය සාමිද්‍රයන්න් වහන්සේට අප වෙත මහත් කරුණාවෙන් යුක්තව ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරන හැටියට අවසරයි පින්වත් අපේ හාමුදුරුවනේ. ගොඩක් පින් දීර්ඝායස ගොඩක් පින් පෙරොන්සන්නේ දීර්ඝායස දෙවස් සාදුකාරය දෙන්න උතුම් වූ ආජීවාට්ටමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံပි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံပि ධම්මං සරණං ගච්ඡාමි တတိယံပि සංඝං සරණං ගච්ඡාමි တိစ္ဆရဏ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි मुखामे मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि। मुस्सावादा वेरमणि सिक्खापदं समादियामि। पिस्सुना वाचा वेरमणि सिक्खापदं समादियामि। परुस्सा वाचा वेरमणि सिक्खापदं समादियामि। संपप्रलापा वेरमणि सिक्खापदं समादियामि। मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि। तिसरनेन सद्दिं आजीव अट्टमक शीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत। समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं। धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। पोतुपिटिय वालुकाराम महाविहारस्थाने तुलु शिव महाविहाराधिपति साम विनिसुरु अवसराई गौरवनीय मोल्लिगोड सुगतानंद गौरवनीय नायक स्वामीन वහන්සේගෙන් අවසර ඒ වගේම වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයේ අවසර වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි අපිට मीट वर्ष अवरुद्धकट वगे पेरातुव अपे विहारस्थाने गौरवनीय नायक स्वामीन वහන්සේ ඒ වගේම පින්වත් ඒ තිස්ස මහත්මයා අපි වැඩ සිටිය රිදී විහාර ප්‍රදේශේ කුටියකට වැඩම කරලා අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා මේ විහාරස්ථානයට වැඩම කරලා ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කර දෙන්නේ කියලා. මං හිතනවා වසර එකමාරක වගේ කාලයක් ගෙවිලා ගියත් අද තමයි ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ. පින්වතුනි වටාපිටාව බලද්දී වටාපිටාව දකිද්දී බොහෝම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වය දකිද්දී ඒ විචිත්‍රභාවය තුල අපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා कोई सानाम विचित्र दकियन कारणयाय पिंगतुमे लौतुरा बुद्रजानन वहंसे जीवमानो වැඩ සිටි කාලේ දඹදිව බොහෝම ලස්සන චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා विचित्रයි කියලා පින්වතුනි. එහෙමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ මේ පින්කම සංවිධානය කළා වූ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පින්වත් තිස්ස මහත්මයා නෝන මහත්මිය ඇතුළු ඒ දායක සභාවල කාන්තා සමිතිවල සියලුම උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වතුල්ලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මේටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකයන් නමතලා දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી නොසලකා හරිවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාස්තුන් වහන්සේ හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මඵල විශ්වාසයෙන් තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් ප්‍රණීතභාවයෙන් සියතින් සකසා මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසිවලින් උඩුවියන් වලින් පින්වතුනි මෙවන් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා. ඒ නිහතමානී සතුට තමයි මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන මෙවන් මලින් සුවඳින් ආලෝකයෙන් විචිත්‍ර වූ මෙවන් පින්කම් සිද්ධ කරන්නේ පූජාවන් පවත්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න උතුම් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහසක් ගත්තද පින්වතුනි. විනය කාරණා 200ක් පනවමින් අධිකරණයන් 7ක් පනවමින් බුදුරජාණන් වහන්සේ පින්වතුනි සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ මිනිසෙයින් වන්දනා කරන තැනට මහා සංඝරත්නය පත් කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න කොයි සානම් වෙහසක් ගත්තද. ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් මල් දහසක් අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මාර්ගය අපිට කියලා දුන්නේ පින්වතුනි. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් සකසා මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් උඩුවියන් වලින් ගිලම්පසින් මේ කර තිබෙන සෑම විචිත්‍ර පූජාවක්ම ලෞතර අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි. පූජා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. පින්වතුනි, මේ ධර්ම දේශනාව පුරාවට මම බණ කියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද පින්වතුන්ලා සෑම මොහොතකම සද්ධර්මයේ නිරතුරුවම ශ්‍රවණය කරන පින්වතුන්ලා පිරිසක්. ඒ නිසා මේ පැය තුනක කාලය පින්වතුන්ලා භාවනාමය ධර්මදේශනාමය ස්වභාවයකට මේ පින්කම අරගෙන යනවා. ඒ නිසා මේ ධර්මදේශනාව පුරාවට අනිත්‍යයි කියන වචනය අප්‍රමාණ වතාවක් මම භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔබ කලබල වෙන්න එපා. මේ ධර්මදේශනාව අවසන් අධීරේදී ඔබට තේරෙයි ඇයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සතර සටිපට්ඨාන ධර්මයෝ මේ අනිත්‍යයි කියන ධර්මයෝ වඩන්න කියලා දිහි පින්වතුන්ලාට දේශනා කළේ ඇයි කියන කාරණය මන් ධර්ම දේශනාව අවසානයේදී පින්වතුන්ලාට මතු කරලා දෙනවා. ඒ නිසා පින්වතුන්ලා සෑම කෙනෙක්ම වාඩි වෙලා ඉන්න ආසනවල වාඩි වෙලා දැස් පියාගෙන මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම ශබ්ද නගලා කියන්න ඕනේ. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම දෙවියෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, निदुख विद्वा निरोगी विद्वा स्वपथ विद्वा मामिन्मे ब्रह्मयोदे काये दुख दुर्वी सीते दुख दुर्वी निदुख विद्वा निरोगी विद्वा स्वपथ विद्वा मामिन्मे सतर अपाये सत्वयोदे मनुष्ययोदे देवियोदे ब्रह्मयोदे काये दुखं दुर्वी सीते दुखं दुर्वी निदुखं विद्वा निरोगी विद्वा स्वपथ विद्वा मामिन्मे दस दिशावेम सत्वयो काये दुखं दुर्वी सीते दुखं दुर्वी निदुखं विद्वा निरोगी विद्वा स्वपथ विद्वा मम काये दुखं दुर्वी सीते दुखं दुर्वी निदुखं विद्वा निरोगी विद्वा स्वपथ विद्वा मम काये दुखं दुर्वी सीते दुखं दुर्वी निदुखं विद्वा निरोगी विद्वा स्वपथ विद्वा स्वामीने भाग्यवतुन वहंसे ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පස්ලොස් චරණ ධර්මයන් මනා කොට දක්ෙයින් විද්‍යා චරණ නම් වනසේක සාමීනී भाग्यवतुन वहंसे ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වනසේක සාමීනී भाग्यवतुन वहंसे ඔබ වහන්සේ काम लोक रूपी लोक आरोपी लोक යන තුන් ලෝකයම දත්තේන් लोक විදෝ නම් වනසේක स्वामीनी भाग्यवतुन वहंसे ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනා කොට දැමූහෙයින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක स्वामीनी भाग्यवतुन वहंसे ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම अर्थेन धर्मेन अनुशासना करण लदहीन सत्ता देव मनुष्या नंबन सेक सामीनी भाग्यवतुन वहंसे ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් භගවානම් වනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොටගත් හේයින් සම්මා සම්බුද්ධ නම් වනසේක सम्मा संबुद्ध नंबन सेक सम्मा संबुद्ध नंबन सेक दुखे ज्ञानं बुद्ध ज्ञानं दुख समुदये ज्ञानं बुद्ध ज्ञानं दुख निरोधे ज्ञानं बुद्ध ज्ञानं दुख निरोध गामिनी पटिपदाय ज्ञानं बुद्ध ज्ञानं अत्त पटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं धम्म पटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं निरुत्ति पटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं पटिबाण पटिसंविदे ज्ञानं बुद्ध ज्ञानं इंद्रिय परोपर्याप्ते ज्ञानं बुद्ध ज्ञानं सत्तानं आशयानुसे ज्ञानं बुद्ध ज्ञानं यमक पातिहार्ये ज्ञानं बुद्ध ज्ञानं महाकरुणा समापत्तिया ज्ञानं बुद्ध ज्ञानं सब्बंयुत ज्ञानं बुद्ध ज्ञानं अनावरण ज्ञानं बुद्ध ज्ञानन्ति सामीनी भाग्यवतुन वहंसे ओब वहंसे विद्याचरण नंबन सेक सुगत नंबन सेक लोकविदो नंबन सेक अनुत्तर पुरुष धम्म सारथी नंबन सेक सत्ता देव मनुष्या नंबन सेक भगवान नंबन सेक स्वामीनी भाग्यवतुन वहंसे ओब वहंसे सम्मा संबुद्ध नंबन सेक सम्मा संबुद्ध नंबन सेक सम्मा संबुद्ध नंबन सेक साधु කියන්නේ දැන් අපි හැමෝම මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙනෙහි කළා. පින්වතුනි අපි මෙතන වාඩි වෙලා කොයි තරම් සියලු සත්වෝ සුවපත් වේවා කියලා කිව්වොත් සියලු සත්වෝ සුවපත් වෙයිද? සියලු සත්වෝ සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන වාඩි වෙලා සියලු දෙවියෝ සුවපත් වේවා සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා කිව්වට දෙවියන් බ්‍රහ්මයන් සුවපත් වෙන්නේ නැහැ පින්වතුනි. හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වඩද්දී සියලු සත්වයෝ දක්ෂණං ඒ අයත් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්න. එහෙමනම් මුළු ලෝකයාටම මෛත්‍රිය පැතිරේවි පිංගතුනි. නමුත් කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් අපිට දේශනා කළා කියන්නේ ලෝකයා සුවපත් කරන්න නෙමෙයි. හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් අපිට දේශනා කරන්නේ ලෝකයා උපයෝගී කරගෙන තමන් සුවපත් භාවයට පත් වෙන්නයි. ඒ නිසා අපි සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට සියලු සත්වයෝ සුවපත් වෙන්නේ නැහැ. අපි අසල්වැසියෝ සුවපත් වේවා කිව්වට අසල්වැසියෝ සුවපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් අපිට දේශනා කළා කියන්නේ මේ ලෝක ධාතුවේ සියලුම සත්වයින් උපයෝගී කරගෙන මෛත්‍රියේ ආනිසංස ධර්මයෝ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. එයි මෛත්‍රියට ආනිසංස 11 අපේ ජීවිතයට ලැබෙනවා. දැන් අපි සිල් සමාදන් වුණොත් සීලෙන් අපිට ලැබෙන්නේ ආනිසංස 5යි. මොනවාද ඒ ආනිසංස 5? අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. අපි ඕනම අභියෝගයට නොබියව මුහුණ දෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. පින්වතුනි සීලයට ලැබෙන ආනිසංස 5. ඔබ සංඝයා අරමුණු කරගෙන දන් දුන්නොත් ඔබට ආනිසංස 3ක් ලැබෙනවා. මොනවාද? වර්ණය, සැපය, බලය. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවට ආනිසංස 11ක් පනවනවා පින්වතුනි. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ. දෙවියන්ට මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න භාවයට පත් වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. මෛත්‍රියට ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ පනවනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න. අප්‍රමාණ ප්‍රශ්න, කම්කටොළු, පීඩා, බාධක ගොඩාක් මැද්දේ බලවත් අකුසල් විපාකයටන ලෝකයකයි අපි හැමෝම ජීවත් වෙන්නේ පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. අනුන් මෛත්‍රී වඩනවාද කියන කාරණය ඔබ හොයන්න යන්න එපා. අල්ලපු ගෙදර කෙනා මෛත්‍රී වඩනවාද කියන කාරණය ඔබ හොයන්න යන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් නම් ඔබ දක්ෂ විය යුතුයි පින්වතුනි. අල්ලපු ගෙදර කෙනා ඔබට ද්වේෂ කළත් ඔහුව උපයෝගී කරගෙන ඔබ ආනිසංස ධර්මයන් 11 ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න. පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි. සෑම රාත්‍රියකම නිින්දට යන්න පෙර ආතුව හෝ පින්වතුනි විනාඩි 5ක් විනාඩි 10ක් මේ මෛත්‍රී භාවනාව ජීවිතයට ඔබ පුහුණු කළොත් ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින ඔබ මේ මොහොතේ ජීවිතයට එකතු කරගත් කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි මෛත්‍රී භාවනාව වඩද්දී ඔබ දවසට විනාඩි 5ක් විනාඩි 10ක් පැය කාලක් පැය භාගයක් වෙන් කරගෙන මෛත්‍රිය වැඩුවායි කියන කාරණේ මෛත්‍රී භාවනාව ජීවිතයට දරාගන්න බෑ පින්වතුනි. ජීවිතයට එකතු කරගන්න අමාරුයි. මොකද ඔබ පැය භාගයක් මෛත්‍රී භාවනාව වඩලා ඔබ ආයිමත් සමාජයට ගියාට පස්සේ පින්වතුනි ඇලීම් ගැටීම් බහුල සමාජයකටයි අපි යන්නේ. ඒ නිසා අපි ගෙදර විනාඩි 5ක් විනාඩි 10ක් පැය කාලක් පැය භාගයක් මෛත්‍රී භාවනාව වඩලා සමාධිමත් හිතක් අපි ඇති කරගත්තත් ආයිමත් අපි සමාජයට යද්දී ඒ හිත විසිරිලා පංච නීවරණයන්ගෙන් අපේ හිත පිරෙනවා පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මුලින්ම මෛත්‍රී භාවනාවේ තියෙන ආනිසංස පක්ෂයේ බලවත්භාවය දකින්න. දානයට වඩා සීලයට වඩා මෛත්‍රී ආනිසංස පක්ෂය වැඩි. ආනිසංස 11ක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මෛත්‍රී භාවනාවේ ආනිසංස පක්ෂය ගැන හිතලා පින්වතුනි මේ මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න පුහුණු වෙන්න පින්වතුනි. දැන් ඔබ උදේ පාන්දර නැගිටිනවා මම නැගිටින්න කියලා දැන් හිතක් සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට ඔබට වතුර වීදුරුවක් බොන්න හිත සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට ඔබේ දෙමාපියන් මතක් වෙනවා, සහෝදරයා මතක් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. පින්වතුනි ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න පුහුණු වෙන්න. මම මෙතන වාඩි වෙලා මට ඔබව සිහිපත් වුණොත් ඊළඟ හිත මන් දකින්නේ සුවපත් වේවා කියලා. මම මෙතන වාඩි වෙලා මට නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වුණොත් ඊළඟ හිත දකින්නේ සුවපත් වේවා කියලා. ඒ විදියට ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා ඔබ දකින්න දක්ෂනම් පින්වතුනි ඔබ දවස පුරාවට දවසින් අඩක්ම මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. ඔබට මෙතන වාඩි වෙලා ඉඳලා ඔබේ තරහකාරයෙක් 100ට එන්න සුවපත් වේවා කියන්න. මෙතන වාඩි වෙලා ඉද්දී ඔබේ දරුවා 100ට આવොත් ඊළඟ හිතෙන් සුවපත් වේවා කියන්න. ඔබ මෙතන වාඩි වෙලා ගෙදර ඇති කරන සුරතල් සතා සිහිපත් වුණොත් ඊළඟ හිතෙන් සුවපත් වේවා කියන්න. ඒ වගේ ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත ඔබ සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වුණොත් පින්වතුනි ඒ සිතට ඔබ ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න. ඒ කියන්නේ ඔබ දවසින් භාගයක් මෛත්‍රිය වඩලා ඔබ මේ විදියට දවසක් දෙකක් පුහුණු වුණොත් පින්වතුනි මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ආයිමත් මෛත්‍රිය හොයාගෙන යන්න ඕනේ නෑ, ඉගෙන ගන්න යන්න ඕනේ නෑ. දවසින් අඩක්ම මෛත්‍රිය වැඩිලා ඒ නිසා හෙට ඉඳන් දක්ෂ වෙන්න උදේ පාන්දර ඉඳන් සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට සකස් වෙන සිතුවිල්ලට පසුපිසත් සුවපත් වේවා කියන හිතන්න. අනුන් කරනවාද කියන කාරණේ හිතන්න යන්න එපා. අනුන් කළත් නොකළත් පින්වතුනි මේ විපාක දෙන බලවත් අකුසල් සංස්කාරයන් ඉදිරියේ ඔබේ පුණ්‍ය ශක්තිය ශක්තිමත් කරලා දෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවය මෛත්‍රියයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා දකිමින් මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න පින්වතුනි. දැන් අපි කොච්චර මෛත්‍රී භාවනාව වැඩුවත් බුදුගුණ භාවනාව වැඩුවත් මේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව සමත භාවනාවක්ද විදර්ශනා භාවනාවක්ද? මෛත්‍රීය බුද්ධානුසතිය අයිති වෙන්නේ සමත භාවනාවන්ට පින්වතුනි. ඔබ කොච්චර මෛත්‍රී පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙසිතක් ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පින්වතුනි. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ මෛත්‍රිය වඩලා මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙසිතක් ඇති කරගෙන ඇස් දෙක පියාගෙන පින්වතුනි ඔබ සක්‍ර දෙවියන් වෙලා ඉපදුණා. ඒ ඉපදිලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණය ඔබ මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ ඇස් දෙක පියාගෙන පටිච්ච සමුප්පන්නව ඔබ රජ කෙනෙක් සිටු කෙනෙක් වෙලා ඉපදුණාත් ඒ ඉපදිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් පමණක්මයි පින්වතුනි. ඔබ මොනතරම් බුද්ධානුස්සතිය පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියන උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් පටිච්ච සමුප්පන්නව ඔබ සුන්දර දෙවියෙක් සුන්දර මනුස්සෙක් වෙනවා මයි පින්වතුනි. නමුත් ඒ සුන්දර මනුස්ස දිව්‍ය ජීවිතය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් මයි පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියින් ඇති කරගෙන කල්ප ගණන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල එරමිනියා ගොතාගෙන වේදනාවේ ආස්වාදය විඳපුවයි කියලා ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න. අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ ඔබ මෛත්‍රී භාවනාව වඩලා මෛත්‍රී භාවනාව තුළින් ධ්‍යාන ශක්තියින් ඇති කරගෙන මරණාසන්න මොහොතේ ධ්‍යාන උපාදානය කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඔබ කල්ප ගණන් වේදනාවේ ආස්වාදයේ විඳ ඇති සිහියට නගා ගන්න. ඒ සුන්දර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සැප විඳත් ඔබයිමත් සතර අපායට වැටුණ පින්වතුනි. ඔබායිමත් බවාත්‍රයට වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාව වඩලා ධානාගත හිත් ඇති කරගෙන මේකය සැහැල්ලු කරලා මේකය අහසට ඔසවලා එර්ධියෙන් ගමන් කළා කියලා ඔබ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා බලන්න. ඔබ සංසාරේ එර්ධියෙන් ගමන් කළා මෛත්‍රී ධානවල ශක්තියෙන්. නමුත් පින්වතුනි ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. ඔබ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් මෙනෙහි කරලා වඩලා මරණාසන්න මොහොතේ ඒ උතුම් බුදු ගුණයන් සිහියට නගාගෙන පින්වතුනි සක්විති රජ වෙලා ඔබ ඉපදිලා තියෙනවා. සුජම්පතිය වෙලා ඔබ ඉපදිලා තියෙනවා. නමුත් ඒ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා පින්වතුනි. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. එනම් මොකද්ද අපි මේ කරලා තියෙන්නේ? සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව ආවා වූ ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ඒ ආපු ගමනේදී ඔබටත් මටත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් මුණ ගැහිලා තියෙනවා. පින්තුනි මේ සම්මා සම්බුද්ධ ශාසනවල අපි මොකද්ද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් මේ උතුම් බුදු ගුණ ධර්මයන් අපිට දේශනා කරනවා. අපි මේ ධර්මයන් පින්වතුනි තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මරණාසන්න මොහොතේ බුදු ගුණ මෛත්‍රිය සිහියට නගාගෙන පටිච්ච සමුප්පන්නව ආයිමත් අපි භවයේ උපතකටම යනවා. නමුත් ඒ උපත සෑම උපතක්ම අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ සෑම උපතක්ම ජාති ජරා ව්‍යාධි මරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී අතීතේ කරපු වරද නැවත කරන්න එපා කියලා පින්තුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමන දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා කියලා. පින්වතුනි ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මල කඳන් ගොඩක් සිහියට නගා ගන්න. මේ මල කඳන් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මල කඳන් තියෙනවා. දිව්‍ය මල කඳන් තියෙනවා. මනුස්ස මලකඳන් තියෙනවා. ප්‍රේත භූත තිරිසන් නිරිසත්ව මලකඳන් තියෙනවා. ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයේ මලකඳන් ගොඩ කියන්නේ මොකද්ද? ඔබ තනිව ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විමතුණී සංසාරේ ඔබ තනිව ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ ගහලා තියෙනවා. ඇයි පින්තුනි අදත් අපි මොකද්ද මේ කරන්නේ? අර මහා මලකඳන් ගොඩ අරතන තියෙද්දී අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල අපි අදත් මෛත්‍රිය වඩලා බුදු ගුණ වඩලා ඒ මෛත්‍රිය බුදු ගුණ තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මැරිලා සුගතියට ගිහිල්ලා මේ ජීවිතයත් මලකඳක් කරලා අර මලකඳන් ගොඩටම ගොඩ ගහනවා. පින්වතුනි යෝකයි අපි කරලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මහා මලකඳන් ගොඩට තව මලකඳන් ගොඩ ගහන්න යන්න එපා. තව මලකඳන් ගොඩ ගහන්න යන්න එපා. පින්වතුනි ඒසා දීර්ඝ කටුක භව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න. මේ ලැබුණා වූ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයේදී මේ සමත භාවනාවෝ විදර්ශනාමය භාවනාවන් බවට පත් කරගන්න. විදර්ශනාමය භාවනාවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෙක් හිටියා. මේ බමුණට අමුතු ආසාවක් ඇති වුණා. මොකද්ද ඒ ආසාව? තමන් මැරුණාට පස්සේ තමන්ගේ දේහය භූම දානය කරන්න ඕනේ. කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි කියලා. දැන් අපි මැරුණොත් අපිව ගිහිල්ලා සුසාන භූමියේ භූම දානය කරනවා, ආදානය කරනවා. ඒ සුසාන භූමිය කියන්නේ දහස් ගාණක් මිහිදන් කරපු තැන. නමුත් මේ බමුණා ඒකට කැමති උනේ නෑ. බමුණා තීරණයක් කරනවා Taman මැරුණාට පස්සේ Tamanගේ දේහය භූම දානය කරන්න ඕනේ. කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි කියලා. බමුණ සේවකයන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. ධනවත් බමුණේ කැලේ ඈතින් ඈතට ගිහිල්ලා බමුණා තැනක් සලකුණු කරනවා මහ විශාල ගහක් යට. සලකුණු කළ සේවකයන් ඉගෙනවා මෙතන වලහාරන්න. මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් වල නොදැමූ තැනක් කියලා. ඉංගදුනි සේවකයෝ වලහාරනවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දිවසෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කරලා අහනවා බමුණ ඔබ මොකද්ද මේ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ මම මැරුණාට පස්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි මගේ දේහය වල දාන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කිසිම කෙනෙක් වල දාලා නැහැ කවදාක්වත්. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානෙට සමවදිනවා. పూర్වේ නිවාසානුස්සති ඥාන සමවැදලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ ඔය හාරණ හත ಹತ್ತರ ರಿಯನ ತುಲೆ ಒಬ್ಬ ಸಂಸಾರೆ 11000 ವತಾವಕ್ මිහිදම් වෙලා තියෙනවා කියලා. ඉංගතුණී 11000 වතාවක් දෙවියෙක් වෙච්ච වෙලාවේ රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ බුම්මාඩු දෙවියෙක් වෙච්ච වෙලාවේ මිනිසෙක් වෙච්ච වෙලාවේ කුරුල්ලෙක් වෙච්ච වෙලාවේ තිරිසන් සතෙක් වෙච්ච වෙලාවේ කූඹියෙක් කඩියෙක් වෙච්ච වෙලාවේ පණුවෙක් වෙච්ච වෙලාවේ පාටිච්ච සමුප්පන්නව ඔය බමුණා අර හතර රියන තුල 11000 වතාවක් මිහිදම් වෙලා. ඉංගතුණී ඔබ දැස් පියාගෙන දකින්න ඔබ ඔය වාඩි වෙලා තියෙන පුංචි බිම් කඩ සිහියට නගා ගන්න. ඔබ ඔය වාඩි වෙලා තියෙන පුංචි බිම් කඩ කියන්නේ සංසාරේ ඔබව දහස් වතාවක් මිහිදම් වුණා වූ බිම් කඩක්. පිංගතුණී දහස් වතාවක් මිහිදම් වුණා වූ බිම් කඩක්. ඔබ ඔය මිනි අලු ගොඩක් මතයි ඔය දෙපා තබාගෙන ඉන්නේ. ඔබේම සංසාරික සුසාන භූමියක් මතයි ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ. ඉංගතුණී කවදාද අපි මේ මිනි අඩු ගොඩෙන් බැහැර වෙන්නේ? අපේම දේහයන් දහස් ගාණක් දසදහස් ගාණක් මිහිදම් වුණ මේ සුසාන භූමියෙන් කවදාද ඔබ බැහැර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා තව දුරටත් මේ සුසාන භූමිය මත පින්වතුනි දෙපා තබාගෙන අපි ඉන්නවා නම් මේ ධර්මයේ අර්ථය අපි ජීවිතයට එකතු කරගෙන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් තව දුරටත් සමත භාවනාවක් හැටියට පුහුණු වෙනවා වගේම ඔබ දක්ෂ වෙන්න මේ සමත භාවනාවන් විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. මේ සමත භාවනාවන් විදර්ශනාමය භාවනා බවට පත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් අපිට දේශනා කළා තියෙනවා. කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මුලින්ම පාසල් දරුවාගේ පටන් මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගන්න. සීලයට වඩා දානයට වඩා මෛත්‍රී ආනිසංස වැඩි. ඔබට ප්‍රශ්න වැඩි නම් කම්කටොළු වැඩි නම් කායික මානසික පීඩාවන් වැඩි නම් පින්වතුනි හොඳම ඖෂධය මෛත්‍රියයි. ඒ නිසා මුලින්ම මෛත්‍රී භාවනාව සමත භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. මෛත්‍රිය ජීවිතයේ මෛත්‍රියේ කොටසක් බවට පත් කරගන්න. සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියන පුහුණු වෙන්න. එහෙම පුහුණු වෙලා ඒ සමත භාවනාව සතර සතිපට්ඨානයන් තුල විසිරෝල දකින්න ඔබ දක්ෂ වෙන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය ඔබට දේශනා කරනවා. හැමෝම දැස් පියාගෙන ඔබ මෙතෙක් ජීවිතය පුරාවට වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න. බුදුගුණ භාවනාවන් සිහියට නගා ගන්න. ඔබ ජීවිත කාලයේ පුරාවට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා දහස් වතාවක් හිතලා ඇති. ඔබ ජීවිත කාලයේ පුරාවට ඉතිපිසෝ භගවා අරහන් කියන උතුම් බුදුගුණයන් දහස් වතාවක් කියලා ඇති. පින්වතුනී සෑම මෛත්‍රී චිත්තයක්ම බුදුගුණ චිත්තයක්ම මේ මොහොතේ සිහියට නගා ගන්න. සිහියට නගාගෙන ඒ සෑම මෛත්‍රී බුදුගුණ භාවනාවක්ම විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවන්න. කාය චිත්ත ධම්ම වේදනා පින්වතුන්ලා දැස් පියාගෙන මුළු ජීවිත කාලයේ පුරාවට ඔබ තුල වැඩුණු මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් කායානුපස්සනාව තුල මුලින්ම විසිරවන්න. පින්වතුනි ඔබ තුල සියලු සත්වයෝ සුවපත් වේවා කියලා චිත්තයක් වැඩුණා නම් ඉතිපිසෝ භගවා අරහන් කියලා චිත්තයක් වැඩුණා නම් ඒ චිත්තේ වැඩුණේ ඔබේ රූපය මුල් කරගෙන ඔබේම රූපය මුල් කරගෙනයි මෛත්‍රී භාවනා වැඩුණේ බුදුගුණ භාවනා වැඩුණේ. ඔබේ රූපය ඔබ මොහොතක් කායානුපස්සනාව තුල විසිරවන්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මරණානුස්සතියක් හැටියට ජීවිතයට එකතු කරගන්න කියලා. ඔබ දැස් පියාගෙන මොහොතක් ඔබ වැඩු මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුළින් පින්වතුනි දෙතිස් කුණුප භාවනාව මතු කරගන්න. දෙතිස් කුණුපයක් කළා මේ රූපය දකින්න. මොකද මේ රූපය ඇසුරෙන්මයි මෛත්‍රී භාවනාව වැඩුණේ, බුදුගුණ භාවනාව වැඩුණේ. එනිසා මේ රූපය කායානුපස්සනාව තුළ විසිරලා ඔබේ රූපය මනසින් කොටස් 32කට ගලවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. සමාධිමත් හිතක් කියලා කියන්නේ පංච නීවරණේ අටපත් වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් යටපත් වෙලා සප්තබොධ්ජංගයන් මතුවෙනවා. සති සම්බොධ්ජංගය, සති සම්බොධ්ජංගයේ චතුරාර්ය සත්‍ය කෙරෙහි සතිය සිහිය, ආරෂ්ඨාංගික මාර්ගය කෙරෙහි සතිය සිහිය, විදර්ශනා ධර්මයන් කෙරෙහි සතර සිහිය, ඒ වගේම සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දකින සප්තබොධ්ජංගයෝ දැන් ඔබ තුල වැඩෙනවා. සති සම්බොධ්ජංගය මේ මොහොතේ ඔබ තුල සකස් වෙන මේ සම්මා සමාධිමත් හිත ශ්‍රේෂ්ඨ හිතක්. ශ්‍රේෂ්ඨ හිතක් මේ සම්මා සමාධිමත් හිත ඔබ තුල ඇති වුණේ මේ මොහොතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්වයි පසු වෙන්නේ. පිංගතුනේ තෙරුවන් කරේ සද්ධාව ශක්තිමත්, සම්මා සංකප්පයන් ශක්තිමත්, සීලේ අර්ථයන් ශක්තිමත්, සම්මා සතිය ශක්තිමත්. ඒ තුලින් ඔබට සම්මා සමාධිමත් හිතක් ඇති වෙලා තියෙනවා. ආර්ය ෂ්ඨාංගික මාර්ගය මේ මොහොතේ ඔබ තුල ශක්තිමත්ව වැඩිලයි තියෙන්නේ. ඒ නිසා මේ සම්මා සමාධිමත් හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා. පිංගතුනි මේ මොහොතේ ඔබ මාරයාගේ දැස් අන්ධ කරලයි පසු වෙන්නේ. මාරයාගේ ඇස් ඔබ අන්ධ කළා. ඇයි? මේ මොහොතේ ඔබ තුල කාමච්ඡන්දයන් නැහැ, ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැහැ. ඔබ තුල සප්තබොධ්ජංගය වැඩෙන්නේ. සප්තබොධ්ජංග වැඩෙන හිත මාරයාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ කාමච්ඡන්දයන්ට ඉඩ දෙන්නේ නැහැ. කාමච්ඡන්දයන් යටපත් කරලා ඔබ තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ඔබ මායාවේ දැස් අන්ධ කරලයි පසු වෙන්නේ. මේ මායාවේ දැස් අන්ධ කළා වූ මේ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි ඔබ ඔබේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්න. දැස් පියාගෙන ඔබේ රූපය කොටස් 32කට ගලවන්න. පිංගතුනේ මනසින් ඔබේ රූපය ගලවන්න, ලියන්න, විවෘත කරන්න. කොටස් 32කට ඔබේ රූපය ගලවන්න කියලා දෙතිස් කුණප භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනසින් ඔබේ රූපය ගලවන්න. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර. පිංගතුනේ ඔබේ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබේම රූපයයි මේ ගලවලා තියෙන්නේ. ඔබේම රූපය ගලවලා ඔබ ඉදිරියේ කොටස් 32ක් දැන් තියෙනවා. ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. මනෝමය රූපයකින් කොටස් 32 දිහා බලන්න. මනසින් ඔබේ කෙස් රොද අතට ගන්න. මේ ඔබේම කෙස් රොදයි උදේ හවස පීරන, උදේ හවස සෝදන, සුවඳ විලවුන් තවරන ඔබේම කෙස් රොද මනසින් අතට ගන්න. මනසින් අතට අරන් බලන්න මේ කෙස් රොද තුල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිට්ටයයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පිංගතුනි. දිරා යන කෙස් ගොඩක්, සුදු පැහැගෙන වෙන කෙස් ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් ගොඩක්. ඊළඟට ඔබේ දත් ටික ගන්න, නියපොතු ටික ගන්න, උදේ හවස මදින දත් ටික, සතිපතා කපන පාට කරන නියපොතු ටික ගන්න, නුවණින් පීර පීර බලන්න මේ දත්වල නියපොතු වල මමයේ, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි සැපයි සුබයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, දිරා යන දත් ගොඩක්, දිරා යන නියපොතු ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දත් ටිකක් නියපොතු ගොඩක්. මේ ඔබේම රූපයයි, වෙන කාගේවත් රූපයක් නෙමේ. මේ ඇත්ත ඇති සැටියෙන් ඔබ දකිනවා. ඊළඟට ඔබේ මේ සම්මස් ඇට නහර ගන්න, එකින් එක නුවණින් පීර පීර බලන්න. මේ සම්මස් ඇට නහර වල මමය, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි සැපයි සුබයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි. කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුණුපයක්. ඔබ රූපය කෙරේ තෘෂ්ණාව සියුම් කරගත්තා. මොකද මේ මෛත්‍රිය වැඩුනේ, මේ බුදුගුණ වැඩුනේ මේ රූපය මුල් කරගෙනමයි. ඔබ කායානුපස්සනාව තුළින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, විදර්ශනාමය භාවනාව බවට පත් කරගත්තා. ඊළඟට ඔබ වැඩුවා වූ මෛත්‍රී භාවනාව බුදුගුණ තුළින් චිත්තානුපස්සනාව මතු කරගන්න. මුළු ජීවිත කාලය පුරාවට සුවපත් වේවා කියලා සිතුවිලි කීදාහක් ඔබ තුල ඇති වෙලා තියෙනවද? ඉතිපිසෝ භගවා අරහන් කියලා සිතුවිලි කීදාහක් ඔබ තුල ඇති වෙලා තියෙනවද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිතිද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ. අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ හිතක් පමණක්මයි. අතීතයට හිතෝම කරන්න. මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණ මෛත්‍රී චිත්තයන්, බුදුගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම චිත්තයක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. රැට නිින්දට ගිහිල්ලා නිදා ගන්න විනාඩි 5ක් තියලා දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වුණා වූ මෛත්‍රී සිතුවිලි සිහියට නගා ගන්න, බුදුගුණ සිතුවිලි සිහියට නගා ගන්න. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ කියලා ඔබ නුවණින් දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ වැඩුවා වූ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව තුලින් වේදනානුපස්සනාව මතු කරන්න. දැස් පියාගෙන අතීතයට හිත යොමු කරන්න. ඔබ තුල මෛත්‍රී භාවනාව වැඩුණ වෙලාවේ, බුදුගුණ වැඩුණ වෙලාවේ කොයි සානම් සැප වේදනාවක් නැති වෙන්නේ නැද්ද? ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව කොයිසා සැප වේදනා? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? ඔබට අයිති නෑ. අතීතේ වැඩුවා වූ බුදුගුණ මෛත්‍රී භාවනාවන් නිසා කොයිසා උපේක්ෂා විඳීම ඔබ තුල ඇති වුණාද? මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. නමුත් ඔය උපේක්ෂා විඳීම නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙලා යනවා. මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව තුලින් වැඩුණ උපේක්ෂා සහගත සිතුවිලි සිහියට නගාගෙන පින්වතුනි, ඒ සෑම උපේක්ෂා සිතක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඒ වගේමයි ඔබ මෛත්‍රී භාවනාව වඩන්න ගිහිල්ලා, බුදුගුණ භාවනාව වඩන්න ගිහිල්ලා පින්වතුනි, භාවනා කරගන්න බැරුව අතපය රිදෙන්න අරන්, කොන්ද රිදෙන්න අරන්, ධනිස් රිදෙන්න අරන් හිත විසිරලා කොයිසා දුක් වේදනාවක් නැති කරගත්තද? මෛත්‍රී භාවනාව වඩන්න ගිහිල්ලා, බුදුගුණ භාවනාව වඩන්න ගිහිල්ලා ඒවා අසාර්ථක වුණ තැනදී ඇති වුණ සෑම දුක් වේදනාවක්ම සිහියට නගා ගන්න. ඒ සෑම දුක් වේදනාවක්ම නිත්‍යද අනිත්‍යද? ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ. ඒ නිසා ඔබ ඒ සෑම අතීත භාවනාවේ නාමයෙන් සකස් වුණා වූ සෑම දුක් වේදනාවක්ම සිහියට නගාගෙන ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම සුන්දර දහමක්. භාවනා කරන්න ගිහිල්ලා භාවනාවට බාධා වෙලා ඇති වෙන දුක් වේදනාව තුලිනොත් සතර සතිපට්ඨානය ඔබට මතු කරගන්න පුළුවන්. මට භාවනා වැඩෙන්නේ නැහැ, මගේ හිත විසිරෙනවා, මම භාවනා කරන්න ගියාම කොන්ද රිදෙනවා ධනිස් රිදෙනවා කියලා සකස් වෙන දුක් වේදනාවට මීට පස්සේ බැඳෙන්න එපා. ඒ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. වේදනානුපස්සනාවෙන් ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකිද්දී භාවනාවට වෙච්ච බාධාව තුලින් ඔබ සතර සතිපට්ඨානය මතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? භාවනා කරන්න ගිහිල්ලා බාධා වෙද්දී පින්තුණී අපි ගැටෙනවා. අපි භාවනාවෙන් බැහැරට යනවා. අපි භාවනාව ගැන කලකිරෙනවා. අනේ මට නම් භාවනා කරන්න බැහැ කියනවා. පින්තුණී භාවනාව කරේ යටි වෙන සෑම දුක් වේදනාවක්ම අනිත්‍යයි. ඔබට බලන්න අතීතයට හිත යොමු කරන්න. බාධා භාවනාවට බාධා වුණ අවස්ථා කොච්චර ඔබේ ජීවිතේ තියෙනවද? කොච්චරනම් භාවනාව නිසා ඔබ දුක් වේදනා ඇති කරගෙන තියෙනවද? ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? අනිත්‍ය වූ පස්ය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීමක් පමණක්මයි පින්තුනි. නමුත් ඒ අනිත්‍ය වූ දුක් වේදනාව මමේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා. ඒ දුක් වේදනාව තුල මා සිටිනවා, මා තුලේ දුක් වේදනාව තියෙනවා කියලා දුක් වේදනාව ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. මින් පස්සේ එහෙම ගන්න යන්න එපා. භාවනාව ඉදිරියේ කොයිසා දුක් වේදනා ඇති වුණත් බාධා වුණත් ඒ සෑම දුක් වේදනාවක්ම අනිත්‍යයි කියලා දැකලා දුක් වේදනාව තුලින් වේදනානුපස්සනාව මතු කරන්න. සෑම රාත්‍රියකම නිින්දට ගිහිල්ලා දැස් පියාගෙන මොහොතක් පින්වතුනි භාවනාව හේතුවෙන් සකස් වුණ මෛත්‍රිය බුදුගුණ නාමයෙන් සකස් වුණ සැප වේදනාවන් සිහියට නගා ගන්න. අනිත්‍යයි කියලා දකින්න. වේදනානුපස්සනාවයි ඔබ මතු කරගත්තේ. මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාවන් සිහිපත් කරලා වැඩුණ උපේක්ෂා විඳීම් සිහියට ගන්න. ඒ උපේක්ෂා විඳීම් අනිත්‍යයි කියලා දකින්න. ඔබ වේදනානුපස්සනාව තුලයි පසු වෙන්නේ. රැට නිින්දට ගිහිල්ලා මොහොතක් මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී වඩද්දි බුදුගුණ වඩද්දි ඔබ තුල ඇති වුණා වූ දුක් වේදනාවෝ අනිත්‍යයි කියලා දකින්න. දුක් වේදනාව තුලින් පින්වතුනි වේදනානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. සුන්දර දහමක්. ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුලින් ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි මේ උතුම් ධර්මතාවය සියල්ල අනිත්‍යයි. මේ උතුම් ධර්මයන් අපිට දේශනා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දැස් පියාගෙන නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. පින්තුණී අපි දකින්නේ ධම්මානුපස්සනාවයි සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි. මුළු ජීවිත කාලෙම ඔබ තුල මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වැඩුණේ ඔබ තුලම සකස් වෙන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින් මේ කාය වචී මනෝ සියලු සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද? ඒ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න. මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වැඩුණ වෙලාවේ ඔබ තුල වැඩුණේ සප්තබොජ්ජංගයෝ. භාවනාවට බාධා වුණ තැනදී ඔබ තුල වැඩුණේ පංච නීවරණයෝ. මේ සප්තබොජ්ජංගයෝ පංච නීවරණයෝ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. ඔබ තුල මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වැඩුණ වෙලාවේ සකස් වුණා වූ පුණ්‍ය සිතුවිලි කුසල් සිතුවිලි මේ සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි දැන් අපි මොකද්ද මේ කලේ? මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණ මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් පින්වතුනි සතර සතිපට්ඨානය තුල විසිරෙව්වා. සතර සතිපට්ඨානයේ කාය චිත්ත ධම්ම වේදනා ඔබ මේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව මේ සතර සතිපට්ඨානයන් තුල විසිරෝලා පුහුණු වුණොත් පින්තුනි මරණාසන්න මොහොතේ ඔබට එක පාට ඉතිපිසෝ භගවා අරහන් කියලා බුදු ගුණයක් සිහියට આવොත් ඔබ ඒ බුදු ගුණයට බැඳෙන්නේ නැහැ. ඔබ සාදු සාදු කියලා මැරිලා නැවත පටිච්ච සමුප්පන්න භවයේ උපතකට යන්නේ නැහැ. මොකද වෙන්නේ? ඔබට බුදු ගුණයක් සිහිපත් වෙද්දී සිහිපත් වුණා වූ සිත ඔබ චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. ඔබට මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා හිතක් ඇති වුණොත් ඔබේ හිතට බැඳෙන්නේ නැහැ. ඒ හිත මමයේ මගේ කියලා ගන්නෙ නැහැ. ඒ හිත තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ නැහැ. ඒ සකස් වන සියලු සත්‍යෝ සුවපත් වේවා කියන හිත ඔබ චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. මරණාසන්න මොහොතේ ඔබට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නැගිලා සාදු සාදු කියලා සතුටු සිතක් ඇති වුණත් ඔබේ සතුටු සිතට බැඳෙන්නේ නැහැ. ඒ සතුටු සිත ඔබ වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. මරණාසන්න මොහොතේ ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපය මැවිලා පෙනුනොත් පින්වතුනි ඔබේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන රූපය පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන පූජනීය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් හැටියට ධම්මානුපස්සනාවෙන් දකිනවා. පින්වතුනි ඔබ විදර්ශනාවේ උපතකටයි යන්නේ. ඔබ සෝවාන් ඵලයට පත් වුණ දෙවියෙක් දිව්‍යාංගනාවක් බවටයි පත් වෙන්නේ. නමුත් අපි මෙච්චර කාලයක් මොකද්ද මේ කලේ? මෛත්‍රී වඩලා බුදු ගුණ වඩලා ජිච්ඡකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩක් ඔබත් මමත් ගොඩ ගැහුවත් අනිතනිව. ඒ වගේම මේ වාඩි වෙලා ඉන්න බිම් කඩ අපේම පටිච්ච සමුප්පන්න සුසාන භූමියක් බවට අපි පත් කරගත්තා. ඇයි පින්වතුනි? මරණාසන්න මොහොතේ මෛත්‍රී චිත්තය උපාදානය කරගෙන බුදුගුණ චිත්තය උපාදානය කරගෙන ආයිමත් භවයේ උපතකට යනවා. මොකටද? ආයමත් මලකඳන් ගොඩ ගහන්න, ආයමත් මේ සුසාන භූමිය මිනි අලුවලින් පුරවන්න. නිසා ඔබ දක්ෂ වෙන්න. තව දුරටත් පින්වතුනි අතීතේ කලයේ වරද කරන්න එපා. ඔබ පුහුණු වෙන්න ඕනේ. මරණාසන්න මොහොතේ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණත් සාදු සාදු කියලා මැරෙන්න නෙමෙයි. ඒ සුවපත් වේවා කියලා ඇති වුණා වූ චිත්තය චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ සිහියට නැගිලා සාදු සාදු කියලා සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාවට බැඳිලා නැවත භවයේ උපතකට යාම නෙමේ. ඒ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනාත්මක උපතකට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුල්ලා මං කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. මං කිව්ව පටන් ගැනීමේදී මම අනිත්‍ය කියන කාරණය දිගින් දිගටම කියනවා. ඇයි ඔබට අනිත්‍ය බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා මන් ධර්මදේශනාවේ අවසානයේදී පැහැදිලි කරනවා. ඒ නිසා අනිත්‍ය වඩන්න බය වෙන්න එපා. පාසල් දරුවත් බය නැතුව අනිත්‍ය වඩන්න හේතුවක් නිසායි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ ධර්මයන් කියලා තියෙන්නේ. මං කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ यं विज्ञानयक वेद एर अनित्यायि एस अनित्यायि रूपय अनित्यायि असत् रूपयत् विज्ञानयत् पस्सयेन हटदन्नावु पंच उपाधानस्कन्धय अनित्यायि कण अनित्यायि शब्दय अनित्यायि कणनिसा हटगताओ यं विन्दीमक वेद एय अनित्यायि कणनिसा हटगताओ यं हंदुना गेनीमक वेद एय अनित्यायि कणनिसा हटगताओ यं संस्कारयक वेद एय अनित्यायि कणनिसा हटगताओ यं विज्ञानयक वेद एय अनित्यायि कण अनित्यायि शब्दय अनित्यायि कणात् शब्दयात् विज्ञानयात् पस्सयेन हटगन्नावु पंच उपादानस्कन्धय अनित्यायि नासय अनित्यायि गंध सुगंध अनित्यायि नासय निसा हटगताओ यं विन्दीमक वेद एय अनित्यायि नासय निसा हटगताओ यं हंदुना गेनीमक वेद एय अनित्यायि नासय निसा हटगताओ यं संस्कारयक वेद एय अनित्यायि नासय निसा हटगताओ यं विज्ञानयक वेद एय अनित्यायि नासय अनित्यायि गंध सुगंध अनित्यायि नासयत् गंध सुगंधात् विज्ञानयत् पस्सयेन हटगन्नावु पंच उपादानस्कन्धय अनित्यायि दिव अनित्यायि रसय अनित्यायि दिव निसा हटगताओ यं विन्दीमक वेद एय अनित्यायि दिव निसा हटगताओ यं हंदुना गेनीमक वेद एय अनित्यायि दिव निसा हटगताओ यं संस्कारयक वेद एय अनित्यायि दिव निसा हटगताओ यं विज्ञानयं वेद एय अनित्यायि दिव अनित्यायि रसय अनित्यायि दिवत् रसयत् विज्ञानयत् पस्सयेन हटगन्नाउ पंच उपादानस्कन्धय अनित्यायि मनस अनित्यायि सितुविलि अनित्यायि मनस निसा हटगत्ताउ यं विदिमक वेद एय अनित्यायि मनस निसा हटगत्ताउ यं हंदुना गनीमक वेद एय अनित्यायि मनस निसा हटगत्ताउ यं संस्कारयक वेद एय अनित्यायि मनस निसा हटगत्ताउ यं विज्ञानयक वेद एय अनित्यायि मनस अनित्यायि सितुविलि अनित्यायि मनसत् सितुविलित् विज्ञानयत् पस्सयेन हटगन्नाउ पञ्च उपादानस्कन्धय अनित्यायि काय अनित्यायि पहस अनित्यायि काय निसा हटगत्ताउ यं विदिमक वेद एय अनित्यायि काय निसा हटगत्ताउ यं हंदुना गनीमक वेद एय अनित्यायि काय निसा हटगत्ताउ यं संस्कारयक वेद एय अनित्यायि काय निसा हटगत्ताउ यं विज्ञानयक वेद एय अनित्यायि काय अनित्यायि पहस अनित्यायि कायत् पहसत् विज्ञानयत् पस्सयेन हटगन्नाउ पंच उपादानस्कन्धय अनित्यायि नाम रूप धर्मयो अनित्यायि नाम रूप धर्मयो अनित्यायि पिंगतुल्ला मात समग कियान्ने एस अनित्यायि रूपय अनित्यायि काने अनित्यायि शब्दय अनित्यायि नासय अनित्यायि गंधस्वद अनित्यायि दिव अनित्यायि रसय अनित्यायि मनस अनित्यायि सितुविलि अनित्यायि काय अनित्यायि මොකද්ද මේ නාම රූප ධර්මයන් කියලා කියන්නේ? රූපය කියලා කිව්වේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. ඒ කියන්නේ මේ සලායතනයන්ට, මේ ආධ්‍යාත්මික රූපයට රූපය කියලා කිව්වා. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට අපි කියනවා නාම ධර්මයන්. මේ ඇසයිති වෙන්නේ රූපයට. මේ ඇස මුල් කරගෙන සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට අපි කියනවා නාම. එනම් මේ නාම රූප ධර්මයෝ නිට්ටද අනිත්‍යද? මේ ඇස නිට්ටද අනිත්‍යද? මේ ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට අයිති ඇසක්ද නැද්ද? මේ ඇස කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවද නැද්ද? මේ ඇස අයිති පවුලේ සුසාන භූමියේ පසට නෙමේද? අන බුදුරජාණන් වහන්සේ ඔබට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් මතු කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස්කන්ධයටයි. ඔබ නිදහස් වුනොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයටයි. අපි මේ බැඳිලාද ඉන්නේ නිදහස් වෙලාද? අපි තාම බැඳිලා රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ට බැඳිලා ඔබත් මමත්. අපි කවදාද මේ බැම්මෙන් නිදහස් වෙන්නේ? පින්වතුනි, මේ ඇස අනිත්‍යයි. මේ ඇස මහ පොළවේ පසට අයිති වෙන ඇසක්. මේ ඇස කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇසක්. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන පින්වතුනි, ඇසෙන් රූප දැකලා ඒ රූපවලට ඇලිලා ගැටිලා ඒ රූප හඳුනගෙන ඒ රූප තුලින් සංස්කාර රැස් කරලා පින්වතුනි, අපිට අයිති නැති ඇසක් උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න භවයේ නැවත උපතකට අපි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේෂයකදීම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකීද? වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකීද? ඔබ අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව ෂේ කරනවා කියලා පින්වතුනි. එනම් පින්වතුනි, ඔබ අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව ෂේ කරන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. දැන් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මනසින් අතීතයට යන්න. මනසින් අතීතයට ගිහිල්ලා අතීතයේ ඔබේ පුංචි ඇස් දෙක සිහියට නගා ගන්න. ඔබට මතකද ඔබ මව් කුසෙන් ලෝකෙට බිහි වෙච්ච වෙලාවේ ඔබට තිබ්බේ පුංචි ලදරු ලාමක ඇස් දෙක? ඔබට මතකද? සිහියට නගා ගන්නේ අතීත ඇස් දෙක, අතීත රූපස්කන්ධය සිහියට නගා ගන්න. පින්වතුනි, අතීත රූපස්කන්ධය නිට්ටද අනිත්‍යද? ඒ පුංචි ඇස් දෙකට මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට අද ලක් වෙලා. අතීත රූපස්කන්ධය නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි. පුංචි කාලේ ඔබේ ලස්සන සියුම් කන් දෙක සිහියට නගා ගන්න. පින්වතුනි, මේ පුංචි ලස්සන සියුම් කන් දෙකට මොකද උනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට වුණා. ඔබේ පුංචි නහය, පුංචි දිව, පුංචි ශරීරය සිහියට නගා ගන්න. ඒ අතීත රූපස්කන්ධයට මොකද උනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. පින්වතුනි, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. සෑම රාත්‍රියකම නිින්දට යන්න පෙර ආතුව ඔබේ අතීතයේ පුංචි ඇස් දෙක සිහියට නගා ගන්න. ඒ පුංචි කන් දෙක, නාසය, දිව, ශරීරය සිහියට නගා ගන්න. ඒ අතීත රූපස්කන්ධය අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි, ඉනුත් අතීතයට යන්න. ඔබ පටිච්ච සමුප්පන්නව සක්විති රජ කෙනෙක් වෙච්ච වෙලාවේ පින්වතුනි, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ස්ත්‍රී රත්නය වෙලා තියෙනවා. සුජම්පතිය වෙලා තියෙනවා, සක්‍ර දෙවිය වෙලා තියෙනවා, මහා ධනවතුන්, කුලවතුන්, සිටුවතුන්, බලවතුන්, නිලවතුන් වෙලා තියෙනවා. පින්වතුනි, අතීත රූපස්කන්ධය නිට්ටය වුණාද, අනිත්‍ය වුණාද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපදුන සක්විති රජ රූපය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ ජීවිතයේ ඔබේ පුංචි ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණ හැටි මත නුවණින් දකින්න. ඒ ඇස අනිත්‍යයි වගේම පින්වතුනි, ඇසෙන් ඔබ කොච්චරනම් රූපයන් දැක්කද? ඔබ මුලින්ම ඔබේ ඇස් දෙකෙන් දැක්ක රූපය මොකක්ද? ඔබේ අම්මගේ රූපය, ඔබේ තාත්තගේ රූපය. පින්වතුනි, ඔබේ අතීත රූපස්කන්ධය ඇසට පස්සේ වුණා වූ අතීත බාහිර රූපය නිට්ටයද අනිත්‍යද? ඔබේ පුංචි ඇස් දෙකෙන් එදා දැක්ක ඔබේ තරුණ අම්මා, ඔබේ තරුණ තාත්තට මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. මොකද්ද මේ දකින්නේ? අතීත රූපස්කන්ධේ අනිත්‍යභාවය. පින්තුණි, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න. එහෙමනම් ඔබේ පුංචි ඇස් දෙක අනිත්‍ය වෙලා ගියා වගේම ඒ පුංචි ඇස් දෙකෙන් ඔබ බාහිර රූපයන් දැකලා කොච්චර සැප වේදනා ඇති කරගත්තද? පින්තුණි, මේ සැප වේදනාවන්ට මොකද්ද වුනේ? ඔබේ අම්මාගේ පියවරු වලින් එල්ලිලා අම්මාට තුරුල් වෙලා මව්කිරි බොද්දි කොයිසා ඔබ සැප වේදනා ලැබුවද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? ඔබ තොටිල්ලේ තියලා නලවනකොට ඔබ කොච්චර සැප වේදනාව වින්දාද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? ඔබ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරද්දි, සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරද්දි, ළමා පාසලට යද්දි කොයිසානම් සැප වේදනාව ඔබ ලැබුවද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? පින්වතුනි, අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අපි මොකද කරන්නේ? අපේ අතීත රූපස්කන්ධය අනිත්‍ය වෙලා ගියා නම් ඒ අතීත වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය සියල්ල අනිත්‍ය වෙලා ගියා නම් පින්වතුනි, මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධය නිට්ටය වෙයිද? නිට්ටය වේද? අනිත්‍යයි. නුවණින් දකින්න. අතීතයේ පුංචි ඇස් දෙක අනිත්‍ය වෙලා ගියා නම් ඒ පුංචි ඇස් දෙකෙන් දැක්ක සෑම රූපයක්ම වෙනස් වෙලා ගියා නම් ඒ පුංචි ඇස් දෙකෙන් විඳ සෑම සංඥාවක්ම, සංස්කාරයක්ම, විඥානයක්ම අනිත්‍ය වෙලා ගියා නම් මේ වර්තමාන රූපස්කන්ධය නිට්ටය වේද? නුවණින් දකින්න. මේ ඔබේ වර්තමාන ඇස් දෙක නිට්ටය වෙයිද? ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. මේ කන් දෙක, නාසය, දිව, ශරීරය නිට්ටය වෙයිද? ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. පින්වතුනි, නිරතුරුව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා වගේම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. වර්තමානයේ මේ රූපේ අනිත්‍යභාවය දකින්න. මේ රූපේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් රූපයක්. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා, සංඥා, සංකාර, විඥානය සියල්ලම අනිත්‍ය වී යන ධර්මතාවයන්. නුවණින් දකින්න. එහෙනම් අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම්, වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම්, පින්තුණී අනාගත පංච උපාදානස්කන්ධය නිට්ටය වෙයිද? ඔබ ඔය ප්‍රාර්ථනා කරන අනාගත රූපය නිට්ටය වෙයිද? ඒ රූපය ඇසුරෙන් ඔබ ප්‍රාර්ථනා කරන වේදනා සංඥා සංකාර විඥානය නිට්ටය වෙයිද? අනිත්‍ය වෙලා යනවා. අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ? පින් කරමින් දන් දෙමින් සිල් රකිමින් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අනාගත පංච උපාදානස්කන්ධය අනාගතේ මට සුන්දර දිව්‍ය සැප ලැබේවා, බ්‍රහ්ම සැප ලැබේවා, මනුස්ස සැප ලැබේවා. මොනවද මේ ප්‍රාර්ථනා කරන්නේ? අනාගත පංච උපාදානස්කන්ධය නිට්ටය වෙයිද? නිට්ටය නෑ පින්තුණී. අතීතේ සක්විති රජ වෙච්ච පංච උපාදානස්කන්ධ ලෝකයක් අනිත්‍ය වෙලා ගියා. අතීතේ සුජම්පතිය වෙච්ච පංච උපාදානස්කන්ධ ලෝකයක් වෙනස් වෙලා ගියා. එනම් ඔබ අනාගතේ කිනම් අනාගත පංච උපාදානස්කන්ධයක් කෙරෙහි සිහින මැව්වත් ඒ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, මේ සියලු ධර්මතාවය අනිත්‍ය වුණත් අපි මේ මොකද කරන්නේ? මේ ඇස උපයෝගී කරගෙන ඔබ මේ වර්තමානයේ මොකද්ද කරන්නේ? මේ ඇස උපයෝගී කරගෙන ඇසෙන් රූප දකිනවා. ඒ රූපයන්ට ඇලෙනවා, ගැටෙනවා. ඇලිලා ගැටිලා සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරලා ඊට අදාළ දැනීම් තුලින් අපි නැවත පටිච්ච සමුප්පන්න උපතකට යනවා. පින්තුණී, මොකද්ද මේ අපි කරන්නේ? මේ ඇස ඔබට අයිතිද? මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට හිත යොමු කරනවා. පින්තුණී, මට පේනවා ඇස් කෝටි ගානක ඇස් ගොඩක්. ඇස් කෝටි ගානක්. බ්‍රහ්ම ඇස් තියෙනවා, දිව්‍ය ඇස් තියෙනවා, තිරිසන් ඇස් තියෙනවා, പ്രേත ඇස් තියෙනවා, නිරිසත්ව ඇස් තියෙනවා, භූත ඇස් තියෙනවා. ඇස් කෝටි ගානක ඇස් ගොඩක්. මොකද්ද මම ගොඩ ගැහුවා වූ පටිච්ච සමුප්පන්න ඇස් ගොඩ? ඔබ මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ඇස් කෝටි ගානක් පටිච්ච සමුප්පන්නව ලබලා ගොඩ ගහලා තියෙනවා පින්වතුනි. ඒ පටිච්ච සමුප්පන්න ඇස් ගොඩ සිහියට නගා ගන්න. ඒකම ඇසක්වත් ඔබට අයිතිද? ඒකම ඇසක්වත් ඔබට අයිති නෑ. ඒකම ඇසක්වත් ඔබට අයිති නැති වුණත් ඔබ මොකද කළේ? ඔබට අයිති නැති ඇස උපයෝගී කරගෙන ඔබ පටිච්ච සමුප්පන්න තවත් ඇසක් උපද්දවා ගන්නවා. ඔබ මේ ජීවත් වෙනවා කියලා මොකද්ද මේ කරන්නේ? ඇස උපයෝගී කරගෙන සංස්කාර රැස් කරනවා. ඇසේ පස්සයට ඇලිලා ගැටිලා සංස්කාර රැස් කරනවා. කනේ පස්සයට ඇලිලා ගැටිලා සංස්කාර රැස් කරනවා. නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ පස්සයට ඇලිලා ඇලීම් ගැටීම් ඔබ ඇති කරගෙන සංස්කාර රැස් කරනවා. ඇයි පින්වතුනි? භවයේ පටිච්ච සමුප්පන්න තවත් උපතකට. එහෙනම් බලන්න මොකද්ද මේ අපි කරන්නේ? මේ ඇස අයිති මහ පොළවේ පසට. මේ ඇස ඔබට අයිතිද? මේ ඇස ඔබට අයිති නැහැ. මේ ඇස අයිති සතර මහා ධාතුවට. මේ ඇස අයිති සලායතනයන්ට. සලායතනයන් ඇති වුණේ නාම රූප නිසා, නාම රූප ඇති වුණේ විඥානය නිසා, විඥානය ඇති වුණේ සංස්කාර නිසා, සංස්කාරය ඇති වුණේ අවිද්‍යාව නිසා. පින්වතුනි, මේ ඇස අනිත්‍ය අවිද්‍යාවටයි. තාම අපි අවිද්‍යාව නිරෝධය කළේ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ නැහැ. එහෙනම් මේ ඇස ඔබට අයිති ඇසක් නෙමේ. මේ ඇස අයිති අවිද්‍යාවටයි. මේ අවිද්‍යාවට අයිසි ඇත. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් වෙලා අවසානයේ පවුලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ. පින්වතුනි, අපි මොනසා මෝඩකමක්ද මේ කරන්නේ? පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසකට අදාළ සංස්කාර රැස් කරනවා. කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ කන, නාසය, දිව, ශරීරය උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් සලායතනයන්ට අදාළ සංස්කාර රැස් කරනවා. පින්තුනේ, කවදාද අපි මේ ගමන නවත්තන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මේ උතුම් ධර්මයන් අපිට කියලා දීලා උන්වහන්සේ පිරිනිවී ගියා. අතීත රහතන් වහන්සේලා මේ උතුම් ධර්මයන් අපිට කියලා දීලා උන්වහන්සේලා පිරිනිවී ගියා. අපි මොකද්ද කරන්නේ? ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසකට සංස්කාර රැස් කරනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස අවිද්‍යාවට අයිති ඇසක්. චතුරාර්ය සත්‍ය නොදන්නා නිසා ඉපදුනා වූ ඇසක්. ඒ නිසා මේ ඇස උපයෝගී කරගෙන මුලින් අකුසල් යටපත් කරලා කුසලය මතු කරගන්න. පව් යටපත් කරලා පින මතු කරගන්න. අනදක්ෂයා මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන මුලින් ඔබ අකුසල් යටපත් කරලා කුසලය මතු කරගන්න. කුසල් මතු කරගෙන ඊළඟට නිරතුරුවම පිංගතුනි ඔබ සම්මා සමාධිමත් හිතෙන් මේ සලායතනයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න, මේ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න, මේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දකිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින්, වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්න කියලා. තෘෂ්ණාව බැහැර කරන්න කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හිතන්නේ අපි මේ ඇස් දෙක උපයෝගී කරගෙන. පින්වතුනි, අපි සතර පාටයි යන්න හදන්නේ. ඇහෙන් රූප දැකලා ඒ රූපවලට අපි ඇලෙනවා නම්, ගැටෙනවා නම්, කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දවලට අපි ඇලෙනවා ගැටෙනවා නම්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසේ පස්සෙට අපි ඇලෙනවා ගැටෙනවා නම්, පින්වතුනි, අපි මේ ඇස උපයෝගී කරගෙන කොහාටද යන්නේ? සතර අපායට. මේ කන උපයෝගී කරගෙන අපි සතර අපායට යන්නේ. මේ මනස උපයෝගී කරගෙන අපි සතර අපායටයි යන්නේ. පින්වතුනි, මොන අපරාධයක්ද? මේක ඔබට අයිති ඇසක් නෙමේ. මේක මහ පොළවේ පවුලේ සුසාන භූමියේ පසට අයිති ඇසක්. ඔබේ ආච්චි 100ට නගා ගන්න, ඔබේ මියගිය 100 100ට නගා ගන්න, ඔබේ මැරිච්ච අම්මා තාත්තා 100ට නගා ගන්න. පින්තුණි, ඒ ඇස නිසා අකුසල් කරගත්තා නම්, කන උපයෝගී කරගෙන අකුසල් කරගත්තා නම්, සලායතනයන්ගේ පස්සෙට ඇලිලා ගැටිලා අකුසල් කරගත්තා නම්, පින්තුණි, අද මොකද්ද වෙලා තියෙන්නේ? මහ පොළවට පස් වෙන ඇස නිසා ඒයි සතර පාය නේද? මහ පොළොවට පස් වෙන කන නාසය දිව ශරීරය මනස නිසා ඒයි සතර පාය නේද? ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ උතුම් සත්‍ය ඔබට කියලා දෙන්න. මේ ඇසට රැවටෙන්න එපා, ඇසේ පස්සෙට රැවටෙන්න එපා. මේ කනට කනේ පස්සෙට රැවටෙන්න එපා. මේ සියලු ධර්මතාවය වයිති අවිද්‍යාවටයි, චතුරාර්ය සත්‍ය නොදැනීමටයි. නිසා පින්වතුනි, ඔබ දක්ෂ වෙන්න මේ ඇස නිවන උදෙසා උපයෝගී කරගන්න, මේ කන නිවන උදෙසා උපයෝග කරගන්න, ඔබේ මේ ඇස තවත් පටිච්ච සමුප්පන්න ඇසක් උදෙසා නෙමේ, ඔබේ මේ ඇස ඇසේ නිරෝධය උදෙසා යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබේ මේ කන් දෙක තවත් පටිච්ච සමුප්පන්න කනක් උදෙසා නෙමේ, කනේ නිරෝධය උදෙසා, සලායතනයන්ගේ නිරෝධය උදෙසා මේ වර්තමාන සලායතනය උපයෝගී කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි ඒක කරනවද? අපි ඒක කරන්නේ ඇයි? පින්වතුනි, ඇස මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. කන නාසය දිව ශරීරය මනස මමයේ, මගේ, මගේ ආත්මය කියලා ගන්නවා. මේවාට අරමුණු වෙන බාහිර රූපයන් මමයේ මගේ කියලා ගන්නවා. පිටුතුනේ, කවදාද අපි මේ තෘෂ්ණාවේ ගමන නවත්තන්නේ? තෘෂ්ණාවේ ගමන නවත්තන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙකුටම මේ ලෝක ධාතුවේ විඳින්න තවත් සැපයක් නැහැ. හොඳට තේරුම් ගන්න. මේ ලෝක ධාතුවේ විඳින්න තව සැපයක් නැහැ. ඒ වගේමයි මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තවත් දුකකුත් නැහැ. මේ ලෝක ධාතුවේ විඳින්න යම් සැපක් දුකක් තියෙනවා නම් ඒ සැපක්ම ඒ සෑම දුකක්ම ඔබ විඳලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහා පාර හරහා යන කඩිරැලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රද වෙලා තියෙනවා කියලා. විමුතුණී බලන්න මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මේ බිම යන සෑම කඩියෙක්ම කූඹියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. මුතුනි මොකද්ද මේ මායාවේ පංච උපාදානස්කන්ධ ලෝකය? සක්විති රජ කෙනා පටිච්ච සමුප්පන්නව කඩියෙක් කරන සුජම්පතිය පටිච්ච සමුප්පන්නව කූඹියෙක් බවට පත් කරන මුතුනි මායාකාරී පංච උපාදානස්කන්ධ ලෝකිකයි ඔබත් මමත් ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තවත් ඔබට විඳින්න සැපයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ විඳින්න තව දුකකුත් නැහැ. මම දැස් පියාගෙන නුවණින් දකිනවා. පින්තුණී අතීත පංච උපාදානස්කන්ධයට මම හිත යොමු කරනවා. හිත යොමු කරද්දී මම දකිනවා මේ ලෝක ධාතුවේ ගැඹුරුම දුක තියෙන්නේ අවීචි මහ නිරේ. අද දේවදත්ත නිරිසතා අජාසත්ත නිරිසතා අවීචි මහා නිරේ දුක් විඳිනවා. පින්වතුනි අවීචි මහා නිරේ තරම් දුකක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ අවීචි මහා නිරේ දුක් විඳින නිරිසත්තු පින්වතුනි අපි දැන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. මිනිස්සු අපි ආස්වාස ප්‍රාස්වාසය කරන්නේ කුමකින්ද? වාතයෙන්. අපි වාතයේ ඇතුළට අරන් ආයිමත් වාතය එළියට දානවා. නමුත් අවීචි මහා නිරේ නිරිසතා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වාතයෙන් නෙමේ. පින්තුනේ ගින්දරෙන් අපි මේ නාහෙන් එළියට හුස්ම පොඩ්ඩක් එළියට දානවා වගේ අර අවීචි මහා නිරේ නිරිසතා නාසයෙන් එළියට දාන්නේ ගිනි බෝලයක්, ගිනි ගුණියක්. එයා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ ගින්දර කුසලයේ බලවත්භාවය. එයා ගින්දර ආස්වාසය පාස්වාස කරද්දී මුළු ශරීරේම පිච්චිලායි. එයා පින්වතුනි ගින්දර ටික එළියට දාන්නේ. එවන් කටුක දුකක් අවීචි මහා නිරේ දුක මම දැස් පියාගෙන නුවණින් දකිනවා. වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණත් ඔය අවීචි මහා නිරේ කල්ප ගණන් සංසාරේ මම අවීචි දුක විඳලා තියෙනවා. පින්වතුනි මං විඳලා තියෙනවා. මට තවත් විඳින්න අවීචියේ දුකක් නැහැ. මං පටිච්ච සමුප්පන්න වේ දුක විඳලා තියෙනවා. මං අද වාතයේ ආස්වාස ප්‍රාස්වාස කරනවා වගේ මං අවීචියේ ඉපදිලා ගින්දර ආස්වාස ප්‍රාස්වාස කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිර්යන් 132ක් ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා. නිර්යන් 132ක් මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. ඔය නිර්යන් 132 සෑම බින් අඟලකම සංසාරේ මම කරක් ගහලා තියෙනවා. මුතුනි මොන දුකක්ද? මොන දුකක්ද සංසාරේ? මොන දුකක්ද? ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක මම විඳලා තියෙනවා. මන් දන්නේ ඔබ කැමතිද කියලා පිළිගන්න. පිළිගන්න කැමති වුණොත් පමණයි ඔබට නිවන අයිති වෙන්නේ. ඔබ හිතනවා නම් මං කවදාක්වත් අවීචියේ ඉපදිලා නැහැ, මං කවදාක්වත් නිරේ ඉපදිලා නැහැ කියලා. පින්වතුනි නිවන තව ගොඩාක් දුරයි, ගොඩාක් දුරයි. ඒ නිසා අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ ඒසා දුක මං විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා ස්වාමීන් වහන්සේලාට වරක් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි ඔබලා තිරිසන් ලෝකෙ ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසાગරයේ ජලයද වැඩි කියලා ස්වාමීන් වහන්සේලා පිළිතුරක් දෙන්නේ. මොකද එතන හිටියේ සද්ධානුසාරි ධම්මානුසාරි ස්වාමීන් වහන්සේලා විතරයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා. මහණෙනි ඔබලා තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා. දැස් පියාගන්න මහා සාගරයේ ජල කඳ සිහියට නගා ගන්න. ඒ මහා සාගරයේ ජල කඳ එකම රුධිර සාගරයක් කළා දකින්න. ඒ වෙන දෙයක් නෙමේ පින්වතුනි. ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුතුනි මොන දුකක්ද? මොන දුකක්ද? ඔබට හිතෙනවාට අනේ දෙයියනේ එච්චර කොහි මැරෙන්නද අපි කියලා? පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම භික්ෂුවක්, මම සිල්පද දුර්වල කරගෙන මම අපවත් වෙලා තිරිසන් ලෝකේ ඉපදුණාත්, ඒ කියන්නේ මම බල්ලෙක් වෙලා ඉපදුණාත්, මම බලු පුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා පින්වතුනි. ඔය ඕනෙම තිරිසන් සතේ එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අලියෙක් මැරුණොත් අලියෙක් වෙලාම පටිච්චසමුප්පන්නව ඉපදෙනවා. එයි එයා ධර්මයක් දන්නේ නැහැ, අම්මා තාත්තා දන්නේ නැහැ, පිනක් ගැන දන්නේ නැහැ. ඒ සත්තු මැරෙන වෙලාවේ රැළමයි උපාදානය වෙන්නේ. ඒ රැළකම ගිහිල්ලා ඉපදෙනවා පටිච්චසමුප්පන්නව. එහෙනම් බලන්න මම හරකෙක් වෙලා ඉපදුන වෙලාවේ ආත්ම භාව 500ක් එකම හරක් කුලේ. පින්වතුනි ආත්ම භාව 500ක් මම මැරුම් කෑවා එකම කුලේ. හරකෙක් වෙලා අවුරුදු ආත්ම භාව 500ක් ඉපදිලා මම මිනිසෙක් වෙයිද දෙවියෙක් වෙයිද? ආයිමත් තිරිසන් සතෙක්මයි වෙන්නේ. ওই විදියට කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු මගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරේ ජලයට වැඩි කියනවා පින්වතුනි. ඒසා පංච උපාදානස්කන්ධ දුකක් ඔබත් මමත් විඳලා තියෙනවා. සතුටු වෙන්න, විනෝද වෙන්න, සින්දු අහන්න, නටන්න, ගයන්න, කන්න, බොන්න සුදුසු ලෝකයක් නෙමේ. මේ පින්වතුනි ඔබේ මගේ බෙල්ල කපපු රුධිරය මහසાગරේ ජලයට වැඩි. නිරයන් 132ෙම ඔබත් මමත් කරක් ගහලා තියෙනවා. අවීචි මහා නිරයේ වාතය වෙනුවට ගින්දර ආස්වාස ප්‍රාස්වාසය කරනවා කරලා තියෙනවා ඔබත් මමත්. එහෙව් අතීත පංච උපාදානස්කන්ධ දුකෙන් පිරි ලෝකයක්. පින්වතුනි මේ ලෝකේ සංගීතයට ඉඩක් නැහැ. නුවණැති පුද්ගලයා සංගීතයට ඉඩක් දෙන්නේ නැහැ. විනෝදයට සතුටට ඉඩක් දෙන්නේ නැහැ. මේක සතුටු වෙන්න, විනෝද වෙන්න සුදුසු පංච උපාදානස්කන්ධ ලෝකයක් නෙමේ. මේක අවිද්‍යාවෙන් උපන් ලෝකයක්. නිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා අතීත දුක නුවණින් දකින්න. මේසා දුක් සාගරයක් ඔබ විඳලා තියෙනවා. ඒ වගේමයි මේ ලෝකේ විඳින්න තව සැපයක් ඔබට නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම සුදර්ශන සක්විති රජ වෙලා දඹදිව ඉපදුනා. බෝධිසත්වයෝ බෝධිසත්වයන්ගේ පාරමී ශක්තිය ඉහළයි. සක්‍ර දෙවියෝ දකිනවා සුදර්ශන බෝධිසත්වයෝ දඹදිව ඉපදුනා කියලා. සක්‍ර දෙවියන් අඬ ගහනවා විස්කම් දෙවියන්ට, විස්කම් මෙහෙට එන්න. අන්න සුදර්ශන සක්විති රජතුමා බෝධිසත්වයෝ දඹදිව ඉපදිලා තියෙනවා. එයාගේ පුණ්‍ය ශක්තිය ඉහළයි. ඒ පුණ්‍ය ශක්තියේ මහිමෙන් මාලිගාවක් මවන්න කියනවා දඹදිව. විස්කම් දිව්‍ය පුත්‍රයා මාලිගාවක් මවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරණින් හදලා තියෙන්නේ. ගඩොලක් රත්තරණින්. ඒ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්තියෙන් හදලා තියෙන්නේ. ඒ මාලිගාවේ බිමට අතුරලා තියෙන්නේ මණික්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද යම් ඇස්සති මිනිසෙක් උදෑසනක වේවා, දහවලක වේවා, රාත්‍රියක වේවා මේ මන්දිරය දෙස බලයිද දැස් නිලංකාර වෙනවා කියනවා. රත්තරන් වල, දියමන්ති වල, මණික් වල දිස්නෙට දැස් දියමන් නිලංකාර වෙනවා. ආනන්ද එවන් සුන්දර සංස්කාරයනුත් වෙනස් වෙලා ගියා ආනන්ද. එවන් සුන්දර සංස්කාරයනුත් වෙනස් වෙලා ගියා. පින්වතුනි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හදපු ගෙවල් වල ජීවත් වෙච්ච අය. ඔබලා රත්තරන් වලින් හදපු ගෙවල් වල ජීවත් වුණා සංසාරේ. ඔබලා මැණික් වලින් හදපු ගෙවල් වල සංසාරේ ජීවත් වුණා. ඔබලා දියමන්ති වලින් හදපු ගෙවල් වල සංසාරේ ජීවත් වුණා. නමුත් ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. එවන් සුන්දර එවන් ප්‍රණීත සංස්කාරයන් අනිත්‍ය වෙලා යද්දී මේ ජීවිතයේ ඔය තනි තට්ටුවේ gedara තට්ටු දෙකේ gedara තට්ටු තුනේ gedarට මොනවා වෙයිද පින්නතුනේ? මොනවා වෙයිද? සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට එර්දියෙන් යන ඇතෙක් ලැබුණා, එර්දියෙන් යන අජානීය අස්සෙක් ලැබුණා. ඔබ යකඩ ගොඩවල් උඩ නෙමෙයි ගියේ, එර්දියෙන් යන ඇතා පිටින් ඔබ ලෝකෙ වටේ ගියේ, එර්දියෙන් යන අජානීය අස්සයාගේ පිටේ. ඒ සියලු සංස්කාරයෝ වෙනස් වුණා. එනම් ඔය ටයර් හතරේ අකඩ ගොඩ නිත්‍ය වෙයිද? පින්තුනි, අපි මොනවද මේ මගේ කරගෙන අපේ කරගෙන මේ ජීවත් වෙන්නේ? මෙවන් ප්‍රණීත සංස්කාරේනොත් අනිත්‍ය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දැක්කොත් පමණයි ඔබට මේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. ඉනිසා ඔබ දක්ෂ වෙන්න. මේ ලෝක ධාතුවේ තවත් විඳින්න දුකක් නැහැ. මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තවත් සැපයක් නැහැ. ඉනිසා දැන් ඔබට තියෙන්නේ මේ දුකත් මේ සැපත් දෙකම අනිත්‍ය වූ සංස්කාරයන් කියලා අවබෝධ ඥාණයෙන් දැකීම පමණයි පින්වතුනි. එන්නතු අනාගත පංච උපාදානස්කන්ධ සැප ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරන සැපයක් මේ ලෝකෙ නැහැ. නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම පින්වතුනි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය ඔබ නුවණින් මතු කරගන්න. අපි මොකටද බැඳිලා ඉන්නේ? ඔබ හිතන්නේ ඔබ මොකටද මේ බැඳිලා ඉන්නේ කියලා? මේ ඇසට ඔබ බැඳිලා, කන නාසය දිව ශරීරයට මනසට බැඳිලා, මේවා ඇසුරෙන් සකස් වෙන පස්සයට බැඳිලා, පස්සය ඇතුරෙන් සකස් වෙන විඳීම් හඳුනා ගැනීම් සංඥාවන් සංස්කාරයන්ට බැඳිලා. පින්වතුනි, දැස් පියාගෙන නිරතුරුව දකින්න මේ ජීවිතේ ඔබ ඔය කොයිසා සුන්දර රූපයක් ලැබුවත් ওই රූපෙට මොකද්ද වෙන්නේ? ඔක ජාති ජරා ව්‍යාධි මරණ වලට යට වෙලා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙනවද නැද්ද? හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ඔබට මේ ජීවිතේ සුන්දර පුතෙක් දුවෙක් අම්මල තාත්තල ඥාතීන් ගොඩක් ඉන්නවා. ඒකම ධර්මතාවයක්වත් අපිට අයිතිද? එකම ධර්මතාවයක්වත් අපිට අයිතිද? පින්වතුනි, ඔය එකම ධර්මතාවයක්වත් ඔබටත් මටත් අයිති නැහැ. ඔබට මේ ජීවිතේ දරුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන්, 3 දෙනෙක් ඉන්න පුළුවන්. පින්වතුනි, ඔය දරුවෝ ඔබට අයිතිද? නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට පණවනවා සම්මා දිට්ඨියට අදාළව දෙමාපියන් විසින් දරුවන්ට විය යුතු යුතුකම්, දරුවන් විසින් දෙමාපියන්ට කළ යුතු යුතුකම්. පින්වතුනි, මේවා සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ධර්මයන්. ඒ යුතුකම් අකුරට ඉටු කරන්න ඕනේ. ඒ යුතුකම් අකුරට ඉටු කරොත් පමණයි සම්මා සමාධිමත් හිතක් ඔබට ඇති වෙන්නේ. සම්මා සමාධිමත් හිතක් ඔබ ඇති කරගත්තොත් විතරයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකීමේ ශක්තිය අපිට ඇති වෙන්නේ. අපි තාම පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්නේ. මේක මමයේ කියලා දකින්නේ, මගේ කියලා දකින්නේ, මගේ ආත්මය කියලා දකින්නේ. නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ මමයේ මගේ කියලා අයිති කරගෙන ඉන්න මේ ඇසට අරමුණු වෙන එකම රූපයක්වත් ඔබට අයිති නැහැ. මේ කනට අරමුණු වෙන එකම ශබ්දයක්වත් ඔබට අයිති නෑ. මේ නාසයේ දිව ශරීරයේ මනසත් මේවාට අරමුණු වෙන කිසිම බාහිර රූපයක් ඔබට අයිති නෑ. මේ සියල්ල තියලා පටිච්ච සමුප්පන්නව අපි නැවත උපතකට යනවා පමණක්මයි පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අනිත්‍යභාවය නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔක්කොමලා දැස් පියාගන්න. දැස් පියාගෙන මේ වර්තමාන පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැස් පියාගෙන මේ මුළු මනුස්ස ලෝකයේම හිතියමු කරන්නේ මුළු මනුස්ස ලෝකයේම ලෝකේ රටවල් 200 300 ගාණක් ඇති මේ මුළු ලෝකෙම මනුස්ස ලෝකයේම හිතියමු කරන්නේ මනුස්ස ලෝකයට හිතියමු කරලා නුවණින් පීර බලන්න නුවණින් පීර බලන්න මේ මනුස්ස ලෝකයේ කොතනකවත් නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා नित्य वू संस्कारයක් තියෙනවද ඇමරිකාවේ ධනාධිපති 100ට නගා ගන්න ඒ ඇමරිකාවේ ධනාධිපති කියන්නේ නිත්‍ය සංස්කාරයක්ද ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක් බ්‍රිතාන්‍ය රජතුමා 100ට නගා ගන්න බ්‍රිතාන්‍ය රජතුමා කියන්නේ නිත්‍ය සංස්කාරයක්ද ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක් සෞදියේ රජතුමා 100ට නගා ගන්න නිත්‍ය සංස්කාරයක්ද ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක් මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම නායකයෙක් පාලකයෙක් සිහියට නගා ගන්න නිට්ටය වූ සංස්කාරයක්ද ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක් පින්තුනේ මේ මනුස්ස ලෝකයේ කොයිසා ධනවත් නිරවත් තෙදවත් කුලවත් බලවත් අය ඉන්නවද දුප්පත් අහිංසක අසරණ අය ඉන්නවද මේ සෑම සංස්කාරයක්ම සිහියට නගා ගන්න නුවණින් පීර බලන්න මේ කොතන හරි නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද හොඳින් නුවණින් පීරන්න දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ වනේ නුවණින් පීර බලන්න අර ඇමරිකාවේ ධනාධිපති කියන්නේ රුසියාවේ ධනාධිපති කියන්නේ චීනේ ධනාධිපති කියන්නේ ඉන්දියාවේ අගමැති කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ගොඩක් ඊට වඩා දෙයක් එතන නැහැ ඒ නිසා මේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක්ම නුවණින් පීරන්න පීර බලන්න කොතනක හෝ නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා කොතනකවත් නැහැ නිට්ටය වූ සංස්කාරයක් ඔබට දකින්න නැහැ නැවත නැවත පීරන්න මොකද ඉන්දි කඩු තුඩක තරංග හෝ තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය එතෙන්ට බැස ගන්න පුළුවන් ඒ නිසා ඉන්දි කඩු තුඩක තරම් තෘෂ්ණාවත් ඔබ නිරෝධය කරන්න ඕනේ අනිත්‍ය සංඥාවෙන් ඔබ දැන් මුළු මනුස්ස ලෝකයේම පීර නුවණින් බැලුවා කොතනක හෝ ඉන්දි කඩු තුඩක තරම් හෝ නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා නෑ කිංගතුනි මනුස්ස ලෝකයේ කොයිසා රජවරු සිටවලු කුලවතුන් බලවතුන් නිලවතුන් දුප්පතුන් අහිංසකයින් හිටියත් ඒ කොතනකවත් නිට්ටය වූ සංස්කාරයක් නැහැ ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ඉන්දි කඩු තුඩක තරම් වූ තෘෂ්ණාවක් ඇති කර ගන්න තැනක් මනුස්ස ලෝකයේ තුල නැහැ ඔබේ ඉන්දි කඩු තුඩක තරම් තෘෂ්ණාවත් නිරෝධය කරනවා දැන් මොකද වෙන්නේ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා ඔබට නැවත මනුස්ස ලෝකයේ කෙරෙහි හිත පිහිටන්නේ මට රජ කෙනෙක් වෙන්න ඕනේ මට අගමැති කෙනෙක් වෙන්න ඕනේ මට ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ මට ධනවතෙක් සිටුවරෙක් නිලතල බලතල තියෙන කෙනෙක් වෙන්න ඕනේ කොතනකවත් හිට පිහිටන්නේ නැහැ මේ ලෝකයේ ස්වરૂපීම මිනිසයා වෙන්න ඕනේ පින්තුනි දන්නවා අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරයි ඔබට නැවත මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නැහැ මනුස්ස ලෝකයේ කෙරෙහි උපාදානය නැහැ ඒ නිසාම මනුස්ස ලෝකයෙන් හිත බැහැරට යනවා මනුස්ස ලෝකයෙන් ඔබේ තෘෂ්ණාව බැහැර වෙද්දී ඊළඟට ඔබේ තෘෂ්ණාව කොහාටද යන්නේ ශාස්ත්‍රීය දිව්‍යතලවලට තුසිතය යාමයේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර්මහා රාජිකය ශාස්ත්‍රීය දිව්‍යතල 6 ඔබ උපාදානය කරගන්නවා දැන් ඔබට මනුස්ස ලෝකයේ කරේ තෘෂ්ණාව පහ වුණා ඔබ දන්නවා මනුස්ස ලෝකේ කිසිම සංස්කාරයක් නිට්ටය නැහැ කියලා. අනේ මන් නැවතනම් මනුස්ස ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන තැනට දැන් මම ඔබ අවබෝධයෙන් ඇවිල්ලා. ඔබ ඊළඟට දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව තියෙන්නේ. ඔබ දිව්‍යතල නුවණින් පීර බලන්නේ. දිව්‍යතල වල නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා. සක්‍ර දෙවියෝ ගන්න නිට්ටය වූ සංස්කාරයක්ද? ජාති ජරා ව්‍යාධි මරණයක් සෝවාන් උනේ නැත්තම් සතර අපායට වැටෙනවා සුජම්පතිය ගන්න ජාති ජරා ව්‍යාධි මරණයක් ආයිම සතර අපායට වැටෙනවා සතරවරම් දෙවියන් ගන්න විස්කම් දෙවියන් ගන්න මාතලී දෙවියන් ගන්න ලක්ෂ ගාණක් මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය දෙවිවරු නුවණින් පීර බලන්න කොතනකවත් දිව්‍ය තලයේ සැපයක් තියෙනවද? ඔබ පින්කම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය තල නේද? දැන් බලන්න නුවණින් පීර පීර ඔය ප්‍රාර්ථනා කරන කොතනකවත් දිව්‍ය තලයක නිට්ටය වූ සැපයක් තියෙනවද කියලා. සක්‍ර දෙවියනුත් සතර අපායට වැටෙනවා. සුජම්පතියත් චුත වෙනවා. පින්වතුනේ දිව්‍ය තල නුවණින් පීර 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 බලනවා. නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා. කොතනකවත් නිට්ටය වූ සංස්කාරයක් නැහැ. එයා නැවතත් බලනවා. මොකද එයා දන්නවා ඉන්ද්‍රිය කටු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍යතල කෙරෙහි පැවතියොත් එතෙන්ට පටිච්චසමුප්පන්න විඥාණය බහිනවා. ඒ නිසා ඒ ඉන්ද්‍රිය කටු තුඩක තරම් තෘෂ්ණාවත් එයා නිරෝධය කරනවා අනිච්ච සංඥාව තුල. පින්වතුනේ දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා. එයාට දැන් දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. සක්‍ර දෙවියන් සිහිපත් වෙද්දී එයා දකින්නේ අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්කාරය ධම්මානුපස්සනාවෙන් සක්‍ර දෙවියන් දකිනවා. එයාට දිව්‍ය කලතරේ තෘෂ්ණාව පහ වෙනවා. පින්වතුනි දැන් මොකද වුනේ? මනුස්ස ලෝකයේ කරේ තෘෂ්ණාව පහ වුණා. දිව්‍ය තල කරේ තෘෂ්ණාව පහ වුණා. ඒ කියන්නේ මොකද්ද වුනේ? කාම ලෝකයේ කරේ තෘෂ්ණාවෙන් බැහැර වුණා. පින්වතුනි කාම ලෝකයෙන් තෘෂ්ණාව බැහැර වුණා. කාම ලෝකයෙන් තෘෂ්ණාව බැහැර වෙද්දී කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හිත පිහිටන්නේ අනාගාමි බ්‍රහ්මතලයකයි කියලා. ඒ හිත පිහිටන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්මතලයකයි කියලා. විමුතුනි අන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන තැන උතනයි දේශනා කරන්නේ. විමුතුනි සංසාරයේ ඔබ සක්විති රජ වුණා. සංසාරයේ ධනවරු සිටවරු මහේශාක්‍ය මිනිස්සු වුණා. සංසාරයේ සප්ත දෙවිය සුජම්පතිලා වුණා ඔබලා. තවත් මේ අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරන්න එපා. දැස් පියාගෙන මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දැකලා මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න. ඊළඟට දිව්‍ය තල කෙරෙහි සියලු සංස්කාරයෝ අනිත්‍යභාවයේ නුවණින් දැකලා දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමී උපතකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි අතීතේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරන උපාසිකාව මැරුණා. කොහෙද ඉපදුනේ භාග්‍යවතුන් වහන්සේ? භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරන උපාසක මහත්තයා මැරුණා. කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ චතුූපපාත ඥානයට සමවදිනවා. චතුූපපාත ඥානයට සම්බැඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අහවල් ගමේ සුදුවත් දරන උපාසිකාව මැරිලා කාම රාග පටිග නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා. ආනන්ද අහවල් ගමේ සුදුවත් දරන උපාසක මහත්තයා කාම රාග පටිගයන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා. කවුද පින්වතුනි මේ? ඔබලා. මේ සුදු අත්දරන ඔබලා. පින්වතුනි සුදු අත්දරන ඔබලා එදා මොකද කළේ? ඒ අය පෞල් ජීවිත ගත කරලා දරුව ලොකු මහත් කරලා සමාජ යුතුයකම් ඉටු කරලා බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මේ මනුස්ස ලෝකේ සංස්කාරයෝ අනිත්‍යව දැකලා මේ දිව්‍ය තල කෙරෙහි සංස්කාරය අනිත්‍යභාවය දැකලා කාම ලෝකයේ කෙරෙහි කලකිරිලා කාම ලෝකයෙන් හිත බැහැරට අරගෙන පටිච්ච සමුප්පන්න කාම රාග පටිග නිරෝධය කළා වූ අනාගාමී උපතකට ගියා. පින්වතුනි ඔබලා සූදානම්ද? ඔබලා සූදානම්ද? ඔබලා මේ මොනවද කරන්නේ? ඔබලා මොනවද මේ කරන්නේ? දැස් පියාගෙන නුවණින් දකින්න. සංසාරයේ ඔබලාට අම්මලා කෝටි ගාණක් හිටියා. පින්වතුනි අද ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා එච්චරයි ඔබ දන්නේ. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා එච්චරයි ඔබ දන්නේ. ඔබට යාළුවෝ එහෙලියෝ 10ක් 15ක් ඉන්නවා ඔච්චරයි ඔබ දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත පංච උපාදාන ස්කන්ධ ලෝකෙට හිත යොමු කරන්න. පින්වතුනි, මෙතන ඉන්න සෑම කෙනෙකුටම සංසාරේ මෙතන ඉන්න සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම සංසාරේ පටිච්ච සමුප්පන්න දරුවන් කෝටි ගාණක් හිටියා. පින්වතුනි, දරුවන් කෝටි ගාණක් ඔබලා දෙවිවරු වෙච්ච වෙලාවේ මිනිස්සු වෙච්ච වෙලාවේ සතර අපායන්ට වැටුන වෙච්ච වෙලාවේ පින්වතුනි ඔබලා ලෝකෙට බිහි කරපු දරුවෝ කෝටි ගාණක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම සංසාරයේ දරුවන් මුදෙසා හෙළු කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. මහසાગරයේ ජලයට වඩා සංසාරේ දරුවන් උදෙසා ඔබලා කඳුළු හෙලලා තියෙනවා. ඒකම දරුවෙක්වත් ඔබට අයිතිද? ඒකම දරුවෙක්වත් ඔබට අයිතිද? සංසාරේ ඔබලා බිරින්දෑවරු ස්වාම්පුරුෂයාණන් උදෙසා මහසાગරයේ ජලයට වඩා කඳුළු හෙලලා තියෙනවා. බිරිඳ මැරිච්ච වෙලාවේ, බිරිඳ හැරගිය වෙලාවේ, බිරිඳ විරහ වේදනා දුන්න වෙලාවේ, බිරිඳ අසනීප වෙච්ච වෙලාවේ, බිරිඳ මානසික ප්‍රශ්න වලට මුණ දුන්න වෙලාවේ හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. පින්වතුනි, තවත් දරුවෝ අපි ප්‍රාර්ථනා කරනවා, තවත් බිරින්දෑවරු ප්‍රාර්ථනා කරනවා සංසාරයේ අරසා මහා දරුවන් කෝටි ගාණක් ඔබටත් මටත් ඉඳලා තියෙනවා. පින්වතුනි, අපි කවදාද මේ ඇත්ත දකින්නේ? අපි කවදද මේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ ගැඹුර දකින්නේ? මේ දුර දකින්නේ? මේ වියරුව දකින්නේ? අපි ජීවිතේ හිතන්නේ මේ මට ලැබුණ මුල්ම දරුවෝ දෙන්න, මේ මට ලැබුණේ මුන්න අම්මා තාත්තා දෙන්න, මේ මට ලැබුණේ මුල්ම සාම්පුරුෂයා බිරිඳ. පින්වතුනි, අපිට කවදාක්වත් මේ ලෝකේ නිරෝධය කරන්න නම් හම්බු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, දක්ෂ වෙන්න. දරුවන් නිසා, බිරිඳ උදෙසා, ස්වාම්පුරුෂයාණන් උදෙසා කලියුතු යුතුකම් පක්ෂය අකුරට කරමින් ආර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගනිමින් පින්තුණී මායාවේ දැස් අන්ධ කරමින්, ඒ කියන්නේ පංච නීවරණ යටපත් කරමින් සත්බොජ්ජංගය මතු කරමින් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුනි, දැන් අපි ඔබලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට, උපාසක උපාසිකාවන් හැටියට අපි ජීවිත කාලය පුරාවට මොකද්ද මේ කරන්නේ? ධර්මයේ නාමයෙන් අපි මොකද්ද කරන්නේ? පින්කම් කරනවා, ආමිසය වඩනවා, සමත භාවනාවෝ වඩනවා, දන් දෙනවා, සාංගික දාන දෙනවා, කටින පින්කම් කරනවා, බෝධි පූජා පින්කම් කරනවා, සීලමය පින්කම් කරනවා, අප්‍රමාණ පින්කම් කරමින් අපි නැවත නැවත අපි භවයේම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ අරටුව විදර්ශනාවයි කියලා. තාම අපි ධර්මයේ අරටුවට අත තියලා නැහැ පින්වතුනි. අපි මේ සද්ධර්මය උපයෝගී කරගෙන, මේ ශාසනය උපයෝගී කරගෙන ශාසනයේ අතු කොළ රිකිලි කඩමින් තමයි අපි තාම ඉන්නේ. තාම අපි ගසේ අරටුවට අත තිබ්බේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මතු කරගන්න විදර්ශනා නුවණයි, ප්‍රඥාවයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න. කොලාතුරකිලි නෙමේ. ඔබලා මුළු ජීවිත කාලය පුරාවට කොයිසානම් පින්කම් කරලා තියෙනවද? 100ට නගා ගන්න. කටින පින්කම්, බෝධි පූජා පින්කම්, සාංගික දාන පින්කම්, සීලමය පින්කම්, අප්‍රමාණ දන්සල්, තව තව දුගී මගී යාචකයන්ට කොච්චරනම් පින්කම් කරලා තියෙනවද? පින්වතුනි, ඒ සෑම පින්කමක්ම 100ට නගා ගන්න. 100ට නගාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින්කම. දැන් අපි පින්කම් කළා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මෙලව පරලව සැප. ඔබ කරන පින්කමක් අවසානයේ ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මෙලව, පරලව සැප. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ මහත්ඵල මහානිසංස පින්කම මොකද්ද කියලා. මොකද මහත්ඵල මහානිසංස පින්කම සිතේ අලංකාරය උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. මොන සිතටද පින්නතුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද, මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද, ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්තුණි, මේ මොහොතේ ඔබ දක්ෂ වෙන්න, මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. ඒ කියන්නේ සමත විදර්ශනාව තුළ විසුරුනා වූ පින්කමක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයෝ දේශනා කරනවා කාය, චිත්ත, ධම්ම, වේදනා කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් ඔබ තුල වැඩිලා ඉන්නේ. මම මුලින් කිව්වා ඔබ මායාවේ දැස් අන්ධ කරලා ඉන්නේ. සම්මා සමාධිමත් හිත කියන්නේ එසේ මෙසේ හිතක් නෙමේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 7කින් පෝෂණය වූ හිතක්. ඒ සම්මා සමාධිය මායාවේ දැස් අන්ධ කරලා ඔබ ඉන්නේ. කාමච්ඡන්දය යටපත් වෙලා, සති සම්බොජ්ජංගේ වැඩිලා, සතර සතිපට්ඨානයන් කෙරෙහි, චතුරාර්ය සත්‍යයන් කෙරෙහි, අනිත්‍ය සංඥාව කෙරෙහි, ප්‍රඥාව කෙරෙහි ඔබ තුල සති සම්බොජ්ජංගේ වැඩිලා. ඒ නිසා මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නා වූ හිත මායාවේ දැස් අන්ධ කරලායි ඔබ තින්නේ. ඒ මායාවේ දැස් අන්ධ කළා වූ හිත උපයෝගී කරගෙන ඔබ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ පින්කම් මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝණ පින්කම් බවට පත් කරගන්න. ඒ නිසා හැමෝම දැස් පියාගන්න. දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් ඔක්කොම සිහියට නගා ගන්න. කටින පින්කම්, දානමය පින්කම්, සීලමය පින්කම්, ඔය හැම පින්කමක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ ඔය සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ ඇති නුවණින් දකින්න. ඊළඟට අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන ඇති නුවණින් දකින්න. පින්වතුනි, සාරාංශක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය, ඒ උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පින්වතුනි පිරිනිවන් මංචකයේදී බාහිර සතර මහා ධාතුවට මුහු වෙන ඇති නුවණින් දකින්න. පින්වතුනි, සියලු මෙවන් උත්තරීතර සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනොත් ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට ඔබ කල්පනා කරන්න, මුළු ජීවිත කාලය පුරාවට ඔබ මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි. පින්වතුනි, අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ යසෝදරා උත්තමාවියාදී වූ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගාණක් මහා සංඝ රත්නයේ සිහියට නගා ගන්න. ඒ වගේමයි අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වෙන ආර්ය මහා සංඝ රත්නයේ සිහියට නගා ගන්න. ඔය අතීත වර්තමාන අනාගත මේ තුන් කාලයේ සෑම මහා සංඝ රත්නයක්ම පිරිනිවන් මංචකයේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. පින්වතුනි, ඊළඟට ඔබට මේ උතුම් ධර්මයේ දේශනා කළේ ඔබ ඉදිරියේ වැඩ සිටින මේ භික්ෂුවයි. දැස් පියාගෙන භික්ෂුවගේ රූපය කාය අනුපස්සනාවෙන් දකින්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මූ වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරය මනසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි, ඊළඟට ඔබ මුළු ජීවිත කාලය පුරාවට ඔබ කරගත්තා වූ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ ආධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. දැස් පියාගෙන ඔබේ ආධ්‍යාත්මික රූපයට හිත යොමු කරන්නේ. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ වැස්සට අපි තෙමුණොත් අපිට මොකද්ද වෙන්නේ? වැස්සට තෙමුණොත් එක්කෝ හෙම්බිරිස්සාව හැදෙයි, එක්කෝ උණ හැදෙයි. බෙහෙතක් අරගෙන ඒක හොඳ වෙයි. එච්චරයි, ඊට වඩා දෙයක් වෙන්නේ නෑ. ඇඳුම් ටික තෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැස්ස නිසා ඇතිවෙන කෙලෙස් වැස්ස. කෙලෙස් වැස්ස කියන්නේ මොකද්ද? මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් මේ වැස්සට ගැටිලා අපි තුල ඇතිවෙනා වූ කෙලෙස් වැස්සට අපි පෙමුණොත් පින්වතුනි, කල්ප කෝටි ගාණක් අපිට සංසාරයේ සතරක් පාදුක් විඳින්න වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. වැස්ස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැස්සෙන් ඔබට යම් බාධාවක්, වැස්සෙන් ඔබට යම් හිරිහැරයක් වෙනවා නම් ඒ සෑම සිතුවිල්ලක් ඉදිරියේම සුවපත් වේවා කියලා හිතන්න. ඒ සෑම සිතුවිල්ලක් ඉදිරියේම සුවපත් වේවා කියලා හිතලා ඒ සුවපත් වේවා කියන සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා ඔබ දකිද්දී පින්වතුනි, ඔබ මේ වැස්ස නිසා සකස් වෙන කෙලෙස් වැස්සෙන් මිදුණා වූ දක්ෂ කින්වතෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බණ කියන්න කිව්වට අහන්න පුළුවන්ද? තේමෙනව නේද? ඈ? භාවනා කරන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි, මම දැන් පින්වතුන්ලාට මතක් කළේ ඔබලා මේ ජීවිත කාලයේ පුරාවට කරගත්තා වූ පින්කම් මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්නේ කොහොමද කියලා. මුලින් මම මතක් කළා මේ පින්කම් අපි පුතේ වටේ පිටේ ඉන්න අය කතාව චුට්ටක් කරුණා කරලා අඩු කරන්න ඕනේ ඈ. සමාවෙන්න ඕනේ මේව කියන්න උනාට. බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි අපි පින්කම් සිද්ධ කළේ. අපි බුදුරජාණන් වහන්සේගේ රූපයක් අතීත වර්තමාන අනාගත බුදුරජාණන් වහන්සේගේ රූපයන් අපි කායානුපස්සනාවෙන් දැක්කා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපේනොත් පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවටමයි පත් වෙන්නේ. ඔබලා මේ පින්කම් කරන මහා සංඝ රත්නය අතීත වර්තමාන අනාගත මහා සංඝ රත්නයත් පිරිනිවන් පෑමේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටමයි මුහු වෙන්නේ. ඒ වගේමයි මේ සද්ධර්මයේ දේශනා කරන භික්ෂුවගේ මේ රූපයක් මේ අධ්‍යාත්මික සලායතනෙනොත් කවදා හරි දවසක ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පවුලේ සුසාන භූමියේ පසටමයි මුහු වෙන්නේ කියලා පින්වතුනි ඔබ උතුම් තෙරුවන් කායානුපස්සනාවෙන් දැක්කා. තෙරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාවත් ඔබ පහ කරනවා. එහෙම ගියා හරියට නියමාකාරයෙන් ඔබ මේ උතුම් ධර්මතාවයන් ජීවිතයට එකතු කරගත්තොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම පින්කමක් ඔබ සිද්ධ කරේ ඔබේ රූපය මුල් කරගෙනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබේ රූපය සතර සතිපට්ඨාන තුල දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුන්ලා දැස් පියාගෙන මනසින් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය නිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනසින් දැස් පියාගන්න, වැස්සට සුවපත් වේවා කියලා හිතන්න. සුවපත් වේවා කියන හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. දැකලා වැස්ස තුලින් අකුසල් නෙමේ, වැස්ස තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න දක්ෂේ බවටපත් වෙන්න. වැස්ස ලෝකයේ ස්වභාවය සතර මහා ධාතුවේ කිපීමක්, ඊට වඩා දෙයක් එතන නැහැ. ඒ නිසා සතර මහා ධාතුවේ කිපීම උපයෝගී කරගෙන සතර මහා ධාතුවේ නිරෝධය ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. සතර මහා ධාතුවේ කිපීම උපයෝගී කරගෙන සතර මහා ධාතුවේ පටිච්ච සමුප්පන්න උපතක් කරා නෙමෙයි ඔබට ආයුත්තේ. එහෙම කළොත් ඔබ දක්ෂ වෙන්න ඕනේ වැස්ස උපයෝගී කරගෙන නිවන මතු කරගන්න, වැස්ස උපයෝගී කරගෙන නිවන මතු කරගන්න, වැස්ස උපයෝගී කරගෙන මේ කෙලෙස් වැස්ස නිරෝධය කරන්න ඔබ දක්ෂ වෙන්න. සා වැස්ස ආශිර්වාදයක්, වැස්ස ආශිර්වාදයක් කියලා දකින්න. පින්වතුනි මෙහෙම වර්ෂා නෙමේ, මුර්ග සංවර්ෂාවට අපි දෙවිලා තියෙනවා. මුර්ග සංවර්ෂාවට දෙවිලා ඒ වැසි ජලයට හීතලේ ගැහි ගැහි මා පාරවල් වල කී වතාවක් අපි සංසාරේ මැරෙන්නේ නැද්ද? කී වතාවක් ගම් වතුරට ඇහි වෙලා මේ වැහි හීතලේට මැදි වෙලා ගැහි ගැහි මහා පාරවල් වල ගෙවල් ඇතුලේ කී වතාවක් අපි මිය යන්නේ නැද්ද? නිසා පින්වතුනි වැස්සට යට වෙන්න එපා. වැස්ස කියන්නේ සතර මහා ධාතුවේ කිපීමක්, එතන ධර්මතාවයක් විතරයි. ඒ ධර්මතාවය අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරන්න, ධම්මානුපස්සනාව මතු කරන්න. වැස්ස කෙලස් වැස්සේ නිරෝධය උදෙසා උපයෝගී කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් ඔබ අට්ටික සංඥාවට එන්න. අට්ටික සංඥාවට එන්න. දැස් පියාගෙන මනසින් ඔබේ ශරීරයේ මස ගලවලා අයින් කරන්න. ශරීරයේ මස ගලවලා අයින් කරලා ඔබේ සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. දැන් ඔය ආසනයේ වාඩි වෙලා ඉන්නේ සුදු පැහැට සැකිල්ල අට්ටික සංඥාවක්. මිනිස් සංඥාවෙන් తాවකාලිකව අයින් වෙලා ඔබේ සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමු වෙනවා නම් ඊට පස්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්න මේ භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ සිවුරු පිරිකර ගලවලා අයින් කරලා දැන් මෙතන ඉන්නේ ඇටසැකිල්ල. ඔබට දැන් ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් පින්තුනේ බාහිර සිතුවිලි වලට යන්න එපා. බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා අට්ඨික සංඥාවට එන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇසුනොත් ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් පිරිසුදු කරලා අට්ඨික සංඥාවට එන්න. එකම සංඥාව අට්ඨික සංඥාවයි. අට්ඨික සංඥාවෙන් බැහැර කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා. කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා. එකම සංඥාව අට්ඨික සංඥාවයි. ඔබට දැන් ඇටසැකිලි දෙකක් කරමු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි. ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට මෙතන වාඩි වෙලා ඉන්න දහස් ගාණක් දෙන අට්ඨික සංඥාවෙන් දකින්න. පින්තුණී ඇටසැකිලි දහස් ගාණක් මෙතන වාඩි වෙලා ඉන්නවා. වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ අට්ඨික සංඥාවක්. මනුස්ස සංඥාවක් නෙමෙයි අට්ඨික සංඥාවක්. මෙතන වටා පිටාවේ දහස් ගාණම දැන් ඔබට අට්ඨික සංඥාවක්. බාහිර සිතුවිලි වලට යන්න එපා. වැස්ස ගැන හිතන්න එපා. වැස්ස ගැන හිතුනොත් ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දාන්න. වැස්ස තුලින් විදර්ශනා මතු කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් ඒ ශබ්දය අනිත්‍ය කියලා දැකලා අට්ඨික සංඥාවට එන්න. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. මෙතන වාඩි වෙලා ඉන්න සෑම කෙනෙක්ම අට්ඨික සංඥාවෙන් දකින්න. පින්වතුනි මෙතන වාඩි වෙලා ඉන්න සෑම කෙනෙක්ම ඔබට අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ දකුණු පළාතම අට්ඨික සංඥාවෙන් දකින්න. පින්වතුනි මේ මුළු දකුණු පළාතම මේ මුළු බස්නාහිර පළාතම අට්ඨික සංඥාවෙන් දකින්න. ඔබට දැන් ඇටසැකිලි ලක්ෂ ගාණක් අරමුණු වෙන්න ඕනේ. මේ බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ අට්ඨික සංඥාවක්. අට්ඨික සංඥාවක් අට්ඨික සංඥා ලක්ෂ ගාණක් ඔබට අරමුණු වෙනවා. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනා ප්‍රයෝජනයට ගන්න. පින්වතුනි දැන් ඔබට මුළු බස්නාහිර පළාතම අට්ඨික සංඥාවක්. ඔබට මුළු බස්නාහිර පළාතම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාවම අට්ඨික සංඥාවෙන් දකින්න. පින්වතුනි උතුර මැද උතුර බටහිර නැගෙනහිර වයඹ බස්නාහිර සබරගමුව දකුණ මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ඨික සංඥාවක්. කෝටි 2කට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. මුළු ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්. ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්. මුළු ලෝකේ කොහේ බැලුවත් මුළු ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ අට්ඨික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න. දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවක්. පින්වතුනි මේ මොහොතේ ඔබ තුල සැප වේදනාවක් නැති වෙන්න පුළුවන්. අනේ මට හොඳට අට්ඨික සංඥා වැඩෙනවා. පින්වතුනි සැප වේදනාවට බැඳෙන්න එපා. මුළු ජීවිත කාලය පුරාවට කොච්චර සැප වේදනා ඔබ තුල ඇති වුණාද? ඒකම සැප වේදනාවක්වත් ඔබට අයිති නෑ. ඒ නිසා මේ මොහොතේ ඇති වෙන සැප වේදනාව ඔබට අයිති නෑ. අනිත්‍ය වූ පස්සෙන් ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න. මේ වෙලාවේ ඔබට දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ වැස්සට තෙමෙනවා, ඇඳුම් දෙත් වෙනවා, හිරිකිඩ එනවා, පින්තුණි ගෙදර යන්න පරක්කු වෙනවා. දුක් වේදනාවට බැඳෙන්න එපා. මුළු ජීවිත කාලය පුරාවට ඔබට කොච්චර දුක් වේදනා ඇති වුණාද? ඒකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නෑ. ඒ නිසා මේ දුක් වේදනාව අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න. පින්වතුනි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපයේ මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨාන ධර්මයෝම ඔබ තුල වැඩෙනවා. අට්ඨික සංඥාව මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා. සිතුවිලි වල අනිත්‍යභාවය මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා. විඳීම් වල අනිත්‍යභාවය මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා. සංස්කාරයන්ගේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් ඔබ තුලින් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඔබට දැන් මුළු ලංකාවම අට්ඨික සංඥාවක්. පින්වතුනි, ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ, භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ, බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්නේ. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්නේ. දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවක්. ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් පින්වතුනි, ඊළඟට මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න. ආසියාව, මැද පෙරදිග, අප්‍රිකාව, බටහිර යුරෝපය, මේ මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න. කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ. මුළු ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලා, ඉඳගත් ඇටසැකිල්ලා, නිදාගත් ඇටසැකිල්ලා. පින්වතුනි, මුළු ලෝකෙම අට්ඨික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ, භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ, බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. දැන් මුළු ලෝකෙම ඔබට අට්ඨික සංඥාවක්. පින්වතුනි, මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් අරමුණු කරගන්න. මුළු ලෝකේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල. ඇමරිකාව බැලුවත්, රුසියාව බැලුවත්, චීන, ඉන්දියාව බැලුවත්, කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිලි ගොඩක් විතරක්මයි. ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න, භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න, බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට එන්න දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. අට්ඨික සංඥාවට එන්න. දැන් මුළු ලෝකෙම ඔබට අට්ඨික සංඥාවක්. ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ දැස් පියාගෙන මුළු ලෝකෙම අට්ඨික සංඥා සිහියට නගාගෙන ඒ සෑම අට්ඨික සංඥාවක්ම කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට මේ මුළු ලංකාවෙම ඇටසැකිලි කෝටි දෙකක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතයේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා, බිඳිලා, විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. පින්වතුනි, ඔබ රූපේ අනිත්‍යභාවය කායානුපස්සනාවෙන් නොදැක්කොත් ඔබ රූපේ මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුල මා සිටිනවා, මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. මේ අරගෙන ඔබ අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. අනාගතේ මට සුන්දර දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා, මනුෂ්‍ය රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාටයි මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කළේ. මම මේ ධර්ම දේශනාව ආරම්භ කරපු වෙලාවේ ඔබට මතක් කළා ධර්ම දේශනාව පුරාවට අනිත් වෙන මම කියනවා ධර්ම දේශනාව අවසානයේදී ඇයි අනිත් ගැන කිව්වේ කියන කාරණේ පහදලා දෙන්නම් කියලා. දැන් මම එතෙන්ට ඇවිල්ලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි. හොඳට තේරුම් ගන්න. මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහි පින්වතුන්ලාටයි. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානය කියන වචනයට බයයි පිටුතුනි. අනිත්‍ය සංඥාව කියන වචනයට බයයි. ගිහි පින්වතුන්ලා මොකක්ද අහන්නේ? මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ඇයි මේ ඇහැ අනිත්‍යයි කියලා දකින්නේ? මෙච්චර සුන්දර රූපයක් ලැබිලා තියෙනවා. ඇයි මේ රූපය අනිත්‍යයි කියලා දකින්නේ? මේ ඇස් දෙකෙන් අපි මෙච්චර සුන්දර දේවල් දකිනවා. මෙච්චර සුන්දර විඳින් ලබනවා. ඇයි මේවා අනිත්‍යයි කියලා දකින්නේ? මුතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේවා අනිත්‍යයි කියලා දකින්න කියන්නේ හේතුවක් නිසා මේ ඇස ඔබට අයිති නැහැ. මේ ඇස අයිති මහ පොළවේ පසටයි. බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ ඇස ඔබට අයිති නැහැ. මේ ඔබට අයිති නැති මහ පොළවේ පසට අයිති මේ ඇස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා. මේ කන ඔබට අයිති නෑ. මේ නාසය දිව ශරීරය මනස ඔබට අයිති නෑ. මේවා උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ කාරණයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න. පින්වතුනි මේ සතර සතිපට්ඨානයන් බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. මොකක්ද ඒ කාරණය? ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දෙන්නේ ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමෙයි. බය වෙන්න එපා. පැවිදි වෙන්න කලබල වෙන්න එපා. එහෙමත් නැත්නම් ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමෙයි. ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙක මුල් කරගෙන. කාරණා දෙක මොකක්ද? කාරණා දෙක. පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ආනිසංස 11ක් තියෙනවා මෛත්‍රියට. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකක්ද? ඔබ ඇසුරු සැන අනිත්‍ය සංඥාව පුහුණු කරයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කියලා. විනතුනි මන් දැන් මෙතන වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා මම මොකක්ද ඔබලාට කියන්නේ? මේ අනිත්‍යයි කියන අර්ථයයි කියන්නේ. මම ඔබට මේ අනිත්‍යයි කියලා කිව්වේ ඔබලාව පැවිදි කරවන්න නෙමෙයි. සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමෙයි. ඔබලාට මේ අනිත්‍ය සංඥාව මතු කරලා දෙන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය ඔබට අයිති කරලා දෙන්න. ශ්‍රේෂ්ඨම පින ඔබට අයිති කරලා දෙන්න. මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයේ විදර්ශනාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පළවෙනි කාරණය ඔබේ පින ශක්තිමත් කරන්න. ගිහි ජීවිත ගත කරන ඔබ දක්ෂනා ගෙදර දවසට එක විනාඩි 5 මේ සතර සතිපට්ඨානයන් තුල ජීවත් වෙන්න. ඒ විනාඩි 5 ඔබ සාන්තික දානයක් පූජා කළාට වැඩි පිනක් ජීවිතේට අයිති කර ගන්නවා. මොකද මේ මොනසා ශ්‍රේෂ්ඨ ධර්මද්ද? පාසල් දරුවෙක් නම් සතර සතිපට්ඨානයේ සුදුසුයි. පාසල් දරුවෙක් දක්ෂනා එක විනාඩිය මේ කායානුපස්සනාව තුළ ජීවත් වෙන්නේ. ඒ විනාඩිය තුළ ඒ දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨම පින්කම් කරගත් දරුවෙක් වෙනවා. ඒ වගේමයි පාසල් දරුවෙක්ට පුළුවන් නම් චිත්තානුපස්සනාව පුහුණු වෙන්න. ඒ පාසල් දරුවා අධ්‍යාපනයේ කම්කටොළු හිතක් ඇති වෙනකොට, අලස හිතක් ඇති වෙනකොට, නිදිමත හිතක් ඇති වෙනකොට, අම්මා තාත්තට අකීකරු හිතක් ඇති වෙනකොට ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. මේ දරුවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කරගත් දරුවෙක් වෙනවා. පින්තුනි, එහෙමනම් ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ පළවෙනි කාරණය ඔබේ පින ශක්තිමත් කරන්නේ, ඔබේ කුසලය ශක්තිමත් කරන්නේ, විපාක වෙන අකුසල් යටපත් කරලා කුසලයෙන් ඔබලා උත්සාහ කරන්නේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ඔබලාට සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්නේ, ඔබ අතීතයේ හිතියොත් කරන්නේ, ඔබ අතීතයේ කොච්චර සින්පද විදගෙන තියනවද, ඇයි ඔබ සින්පද විද්දේ, ඇස සතුටු කරන්නේ, කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්නේ, අවසානයේ අපි සතුටු කරලා කියන්නේ මොකද්ද? ඇට සැකිල්ලා, පවුලේ සුසාන කුණියේ පසට මුහුගෙන පස්කොඩා. ඔබ බලන්න සිල්පද කොච්චර විකල තියනවද කියලා. අවසානයේ අපි සතුටු කරලා තියෙන මොකද්ද? මහ පොළවට පස් වෙන පස්කොඩක් විතරක්මයි පින්නතුනි. අපි කොච්චර ලෝභ දේශ මොහයන් වඩලා තියනවද? ඇයි අපි ලෝභ දේශ මොහ වැඩිවේ? මේ ඇට සැකිල්ලා පිනවන්නේ, පවුලේ සුසාන කුණියේ පස්කොඩක් පිනවන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් බුදුරජාණන් වහන්සේ මුතු කරලා දෙනවා. ඒ නිසා පින්වතුනි, ලෝකදා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට කියන්නේ නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, ඔබලාට විනෝද වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහනයක් ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියලා නෑ පින්වතුනි. වර්ණයේ සැපය බලය කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍ර වංශ කෙනෙක් ලෝකේ නැහැ. අර සෝමාන ඵලයට පත්වෙච්ච විසාකා මහා කේල පවතනාව පැහැදගෙනයි යෙහෙලිය පිළිගනාගෙන පූර්වාරාමයට ආවේ. බුදුරජාණන් වහන්සේට අවවාද කළේ නැහැ. ඒකයාගේ පින. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට, ඔබ විනෝද වෙනවාට අකමැති වුණේ නැහැ පින්වතුනි. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනුකම්පාවක් කරනවා. අන්නේ අනුකම්පාවීමයි වැඩලා. මොකක්ද අනුකම්පාවීම? මහණෙනි, කාමයේ ආස්වාදයේ කෙටි. මහණෙනි, කාමයේ ආස්වාදයක් තියෙනවා. මොකද කාමයේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමයේ ආස්වාදයයි. පින්වත්නි, දිහි පින්වත්තුලා හැටියට ඔබලා මොකද මේ කරන්නේ? උදේ ඉඳන් රැ වෙනකම් ඇස පිනවනවා, කන නාසය දිව ශරීරය මනස පිනවනවා, කාමයේ ආස්වාදයේ සොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ ආස්වාදයේ කෙටි. නමුත් මහණෙනි, මේ කාමයේ ආස්වාදයේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මොකද්ද කාමයේ ආස්වාදය? ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ අරක්කු බොන්නේ. නමුත් ඒ අරක්කු ආස්වාදයේ කෙටි. දීර්ඝ ආදීනවේ මොකද්ද? මුළු ජීවිත කාලෙම රෝගී භාවයටපත් වෙලා සිහි මුලාවටපත් වෙලා මැරිලා දේවලු ප්‍රේතෙක් වෙලා പ്രേත ලෝකේ ඉපදෙනවා. අන්න දීර්ඝාදීනවේ කෙටි ආරක්කු ආස්වාදයේ ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ කේන්ති ගන්නේ. නමුත් කේන්ති ආස්වාදයේ කෙටි ඔබ කේන්තිය පුහුණු වෙලා මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණා. කල්ප ගානක් ඔබ යකෙක් යක්ෂණියක් විසපුරු ස්වරූපයක වෙලා ඉපදෙනවා. ලෝභසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභසිත ඇති කරගන්නේ. නමුත් ලෝභසිතේ ආස්වාදයේ කෙටි. දීර්ඝාදීනවේ මොකද්ද? ලෝභසිත පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභසිතක් ඇති වුණා. පින්වතුනි කල්ප ගානක් പ്രേත ලෝකෙ ඉපදෙනවා. අන්න දීර්ඝාදීනවේ මහණෙනි රාගයේ ආස්වාදයක් තියෙනවා. ඒකයි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ. නමුත් රාගසිතේ ආස්වාදයේ කෙටි. ආදීනවේ දීර්ඝයි. මොකද්ද ආදීනවේ? මුළු ජීවිතේම අසාර්ථක වෙලා මරණින් පස්සේ තිරිසන් ලෝක වෙලා පිපදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවෙන් කාමයේ කෙටි ආස්වාදයේ ඉදිරියේ දීර්ඝ ආදීනවේ පෙන්නනවා. ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. සතුටු වෙන්න, විනෝද වෙන්න, ලස්සනට අඳින්න, ලස්සන ගෙවල් දොරවල් හදන්න, ලස්සන වාහනයක් ගන්න, උසස් අධ්‍යාපනය කරන්න, සෙල්ලම් කරන්න, ව්‍යායාම කරන්න. නමුත් සිල්පද ආරක්ෂා කරගෙන කරන්න, කුසල් මූලයන් ආරක්ෂා කරගෙන කරන්න. කාමයේ ආස්වාදයේ කෙටි. දීර්ඝ ආදීන වේද කොටු වෙන්න එපා. දේවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. මොකද රූපේ ආස්වාදය කියන්නේ මේ කාරුණ්‍ය රූපය අවුරුදු 16 ඉඳන් අවුරුදු 30 දක්වා මේ කාරුණ්‍ය රූපේ ආස්වාදයේ තියෙයි. ඊට පස්සේ මේ රූපේ ජරා ව්‍යාධි මරණයන්ට කොටු වෙනවා. ඒ නිසා ඔබ රූපේ කෙටි ආස්වාදයට යට වෙලා අම්මා තාත්තට අකීකරුණා, වැඩිහිටියන්ට අකීකරුණා, උතුම් සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරුණා. ඔබ සිල්පද බින්දොත්, අකුසල් වැටුවොත්, පින්වතුනි මේ කෙටි රූපේ ආස්වාදයේ නිසා මුළු ජීවිතේම අසාර්ථක කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවලට වැටිලා වඳුරෙක්, වැඳිරියෙක්, කූරෙක්, තීරියෙක්, ක්‍රිලවෙක්, ක්‍රිලවියක් වෙලා කල්ප ගණන් අපි තිරිසන් ලෝකවල දුක් විඳිනවා. අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවෙන් කාමයේ ආස්වාදයේ කෙටි. කෙටි කාමයේ ආස්වාදයේ වැටෙන්න එපා, යට වෙන්න එපා. දීර්ඝ ආදීනවයක් තියෙනවා. ඒ නිසා ඔබලා සතුටු වෙන්න, ඔබලා විනෝද වෙන්න, ලස්සනට අඳින්න, ලස්සන ගෙවල් දොරවල් හදන්න. නමුත් සිල්පද ආරක්ෂා කරගන්න, කුසල් මූලයන් වඩන්න. වඩමින් මේ ලැබුවා වූ උතුම් මනුස්ස ජීවිතය පටිච්ච සමුප්පන්න දේවත්වයක් කරා අරන් යන්න. එහෙමත් නැත්නම් මේ ලැබුවා වූ උතුම් මනුස්ස ජීවිතය මේ ජීවිතේම විදර්ශනා නුවණින් පෝෂණය කරලා භව නිරෝධය උදෙසා අරන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාධුතියක්. පින්වතුනි මම මෙතනින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. තව කියන්න බණ තියෙනවා. ඒ සුදේ මේ දැස්සේ බණ කියන්න අපහසුයි, ඔබලාත් වෙනවා. ඒ නිසා කල්පනා කරන්න, මේ මොහොතේ අපේ ගෞරවනීය වාල්පාරාම මහා විහාරයේ ගරු විහාරාධිපති මොල්ලිගොඩ සුගතානන්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ පින්වත් ඉසදින දිසානායක මහත්මයාත් එම මොහොන මහත්මයා, විහාරස්ථ දායක සභාවේ සංඝමිත්තා උපාසිකා සමිතිය, දහම් පාසල වැඩිහිටි ප්‍රවර්ධන සමිතිය ඇතුළු සියලු කල්යාණ මිත්‍ර සියලු දෙනා ඒකරාශී කරගෙන බොහොම ලස්සන, බොහොම විචිත්‍ර වූ පින්කමක් මේ මොහොතේ සිදු කළා. ඒ නිසා කල්පනා කරන්න, මේ උතුම් ධර්ම දානමේ පින්කම් තුළින් රැස් වුණා වූ පින් මුලින්ම අති ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන சாமவினிசரு கரு அவசராய் මොල්ලිගොඩ සුගතානන්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ ගෞරවනීය සිරූම ස්වාමීන් වහන්සේලාට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ පින්කමට දායකත්වයේ දුන්න ඒ පින්වත් තිස්ස දිසානායක මහත්මයා, ඒ වගේ මේ පින්වත් නෝන මහත්මිය, විහාරස්ථ දායක සභාවේ පින්වතුන්ලා, සංගමිකා උපාසිකා සමිතියේ පින්වතුන්ලා, ඒ වගේම ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ පින්වත් දුවා දරුවන්, ඒ වගේම ගුරු මණ්ඩලය, වැඩිහිටි ප්‍රවර්ධන සමිතිය සහ කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වතුන්ලාට ඒ වගේම සහසම්බන්ධ වුණා වූ පින්වත් මහත්මයලා, නෝන මහත්මීන්, දුවා දරුවන්, මව්දෙමාපියන්, දැකබලා සතුටු වූ සියලු දෙනාට, ගම්වාසී, රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාකර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිසාවේම සත්‍යෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා. ඒ වගේම මීට වසර 3කට ඒ වගේම 2021 අප්‍රේල් මාස 9 වෙනි දින අතුවත් වී වදාළ පොතුපිටිය මහා විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ගෞරවනීය පොතුපිටියේ චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ පරලොව ජීවිතයෙන් බලාපොරොත්තු වේ නම් තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ අපවත් වී වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට පරලොව ජීවිතේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව පිණසම මේ උතුම් ධර්ම දානමය පින් හේතු වේවා කියලා පින්වතුන්ලාගේ නමින් මියගිය මව්දෙමාපියන් සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්ත්ව දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයටපත් වේවා, සෞභාග්‍යමත් භාවයට පත්වේවා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වචාච संपदं पुण्य संपदं सब्बे भूतानुमोदन्तु सब्ब संपत्ति सिद्धिया एतावचाच संपदं पुण्य संपदं सब्बे सत्तानुमोदन्तु सब्ब संपत्ति මා සමග කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත්‍ය කුසලේන යන්තං සන්තං පදං සක්ඛෝ උජුත සුචුත සුවචෝ චස්ස මුදුවනති මානේ සන්තුස්ස කෝචස් අපකිච්ඡෝච සල්ල උට උත්ති සංකේන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචේන වින්නෝ පරේ උප සුඛිනෝ වා කේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේති මාන භූතස්මි තථා වාතාව අනවශේෂා දීගාවා හේමාන්තාවා මජ්ජිමා රස්ස කානුක තුලා දිට්ඨාවා කායේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තාන පරෝ පරං නිකොබ්බේත ඥාති මං කත්තකිනං කාන්තේ ව්‍යාරෝසනා පටිඝ සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවංපි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි මෙත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝත අසම්භාගං අවේරං අසපත්තං චිත්තං චරං නිසිඤ්ඤෝ වාසයානෝ ආයාවතස්ස නිදද ඒකං සතින් අදිස්සෙය්‍ය බ්‍රාහ්මණේකං විහාරං ඉදමා උදිට්ඨින් ච අනුපදම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය වේදන්නයි ජාතු ගබ්බසේ පුනරේයිති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහා සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී පදමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ අරසාරති පදමුත්තරෝ සත්තසාරෝ සුමේධෝ අග්ගපුත්තරෝ සුජාතෝ සබ්බ පියදස්සී නරාසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච සිකී සබ්බහිතෝ සත්තා වෙස්ස භූ සුඛදායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝණාගමනෝ රණං පස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය පුඤ්ඤවෝ තේසං සච්චේන කන්ති මෙත්ත බලේන ච ත්වේපි තං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන චාති ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්චවත් හෝතු තේ ජය මංගලං සබ්බේ තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්ත සුඛී දීඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා शुद्धि भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा शुद्धि भवन्तु भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब संगानुभावेन सदा सुखी भवन्तु ते आकाशत्ता च भूमत्ता देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशत्ता च देवानागा महीद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशत्ता च देवानागा महीद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदाति මහා සංඝරත්නය අනුකූල කරගෙන කරගත්තා වූ පින්කම් තුලින් උතුම් ධර්ම දානමේ පින්කම් තුලින් රැස් කරගත්තා වූ පින්වතුන්ලා සියලුම දෙනාටත් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාටත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्या मे कुशलेन निवन दकिना तुरुमे पस्पव दशा कुशल करने बालयांगेद असत् पुरुषयांगेद पाप मित्रयांगेद आश्रय नुलबेवा दानाधी पिंकम करने सीलाधी अनंत गुण पुरने विदर्शनादि भावना वडने सत्पुरुषयांगेद कल्याण मित्रयांगेद बुद्धादि आर्य महोत्तमयांगेद आश्रम लभेवा. දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. සබ්බිකෝ විජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ වදේ අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti දේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසත්තුන් වහන්සේගේ ස්වර්ණමාලි මහා සෑසඳුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් කරගත්තා උතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් පින්වත් මහත්මේලාට මෝර මහත්මීන්ට දුවා දරුවන්ට මව්දෙමාපියන්ට දැකබලා සතුටු සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ගෞරවනීය මෑණියන් වහන්සේලාට මේ පින්කම සංවිධානය කළා වූ ඒ පින්වත් තිස්ස මහත්මයා නෝන මහත්මිය මව් දෙමාපියන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා. දුවා දරුවන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් නිස්සසිද්ධ වේවා සියලු දෙනාට දීර්ඝායු සැලසේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ සජීව විකාශනය කරපු මෙත්මග ටීවී ආයතනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ පිණිස හේතු වේවා.